හොඳයි, අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා. ඔගොල්ලෝ කියන දේ මට ඇහෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. හරිද? හරි. ඔගොල්ලන්ට අයි පන්තියක් තියෙන නිසා මම එහා මාරට අපි ඉක්මනින් පන්තියේ කතා කරගෙන යමු. එතකොට 9 කාල 9 9 කාල අතර වෙනකම් පන්තිය කරනවා. ඒ කියන්නේ පැයක් පැයෙන් වැඩි 15ක් විතර වගේ කරනවා. ගැටලු තියුණොත් කමෙන්ට් එකක් දාන්න. එතකොට දැන් විභාග ප්‍රතිඵල ඇවිල්ලා තියෙන වෙලාවේ විභාග ප්‍රතිඵල ඇවිල්ලා තියෙන වෙලාවේ ඔගොල්ලෝ මම හිතන්නේ අලුත් උද්‍යෝගයක් දැන් ඇති වෙලා ඇති සහ විභාග ප්‍රතිඵල ඇහුවත් එක්ක දැන් විවිධායගේ විභාග ප්‍රතිඵල ඔයගොල්ලෝ අහලා තියෙන මේ වෙනකොට විභාග ප්‍රතිඵල ගැන ඔයගොල්ලෝ අදහසක් තියෙනවා නේද ආයතනයක් විතර අපි හොඳ ප්‍රතිඵලයක් මේ අවස්ථාවේ කලින් අසරවල වගේ කලින් දෙයක් නිවි චිප්ස් වෙනට හොඳ ප්‍රතිඵල ලේඛනයක් අපිට මේ වසරේත් ඒ විදිහට ගොඩනගා ගන්න පුළුවන් වෙලා තියෙන විශේෂ මේ නමේ සාමාර්ථ සහිතව එතකොට ඒ ගණිපු හැම කෙනෙක්ම ඔයගොල්ලෝ වගේම කොහොම කැපකිරීම කරපය විශේෂයෙන්ම ඒ නමේ ගණිපය ගැන විශේෂ මතක් කරන්න ඕන ඔය වගේම කැපකිරීම කරපය විශේෂයෙන්ම රසස්වාද පන්ති සහභාගීච්ච දරුව දෙන්නෙක් කියන මේ තිර දෙන්නෙක් කියලා. එතකොට ඒ දරුව දෙන්නම මේ විදිහට නෙමෙයි සාමාන්‍ය පන්ති ඒකට ඔන්ලයින් තිබ්බේ නැහැ. ඔන්ලයින් කරන්න උන්නේ අපිට අපි AI වෙනුවෙන් පන්ති සාමාන්‍ය විදිහට පැවැත්වුවි ආයතනයේ. එතකොට ඒ අය තාම හොඳින් සමත් වෙලා තියෙනවා. ඒ එක විශේෂයකට විතරක් මහන්සි දරුවෝ නෙමෙයි සෑම විශේෂයකටම එක ලෙස මහන්සි දරුවෝ. ඒ නිසා ඒ මහන්සියේ ප්‍රතිඵල කෝල් ළඟා කරගෙන තියෙන ඒක නිසා ඔගොල්ලෝ මේ උත්සාහ කරන්නේ තවත් අවුරුද්දක් නේ අවුරුද්දක් විතර ඇයි ඔගොල්ලෝ අවුරුද්ද මේ මාස 6ක් 8ක් විතර වගේ විභාගේ අපි හිතන විදිහට පෙබ්‍රවාරි මාස තිබ්බොත් පෙබ්‍රවාරි අන්තර තිබ්බොත් සාමාන්‍යයෙන් මේ ජූනි විතර වගේ වෙනකොට ඔගොල්ලන්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ කොහොම නමුත් අපි මේ අලුත් උද්‍යෝගයත් එක්ක අද අපි මේ 11 වසරකට දාලා විෂය නිර්දේශක කොටස අපි සාකච්ඡා කරන්න පටන් ගන්නලි. එතකොට අපි 10 වසරේ පාඩම් මේ වෙනකොට 4 5ක් අවසන් කරලා තියෙනවා. සාහිත්‍ය මොනවද රසස්වාද කොටසට දාලා. එතකොට ඉතිරි ටික තමයි අද දිනේ 11 වසර කොටස අපි සාකච්ඡා කරන්නේ. මේක ඉතින් අපි ඉක්මනින් කතා කරගෙන යන්නට ඕන. ඉක්මනින් කියලා කියන්නේ මේ කතා කරන ඉක්මනින් කරන එක නෙමෙයි. ඊට ළඟ ළඟ දින කීපයක් තුළ අපි මේක සාකච්ඡා කරගන්නට ඕන. ඒ නිසා ඔගොල්ලෝ ඒ ප්‍රධාන සිංහල විෂය දෙකක් ගන්නවා වගේම කාණ්ඩ විෂය අට තියෙන සිංහල රහස්වාදී විෂයටත් ඒකක් අරගෙන අර ඒ නමෙන් දෙකක් ලබා ගැනීම සඳහා මට උදව් වෙන අවස්ථාවක් ලැබෙනවා. ඒතොර ඒක ඔගොල්ලෝ ඉතාම ඉහලින් ඒ කාර්යභාරීට කරගනි කියලා බලාපොරොත්තු වෙනවා. හරිද? හරි. එහෙනම් ඔබට දැන් නිබන්ධනය ලබා දීලා තියෙනවා. නිබන්ධනය සාර සම්පූර්ණ නිබන්ධනයක්. ඒ නිබන්ධනයට අනුව අපි සාකච්ඡා කරන්නේ මම වෙනදනම් සාමාන්‍ය 11 වසර පටන් ගත්තේ අවසාන පාඩමේ. අවසාන පාඩමේ කියලා කියන්නේ ආන්තරකපු ගමක උපත කියන පාඩමෙන් තමයි පටන් ගත්තේ. හැබැයි මේ අවුරුද්දේ මම 11 වසරේ විෂය නිර්දේශයේ විෂය නිර්දේශ කොටසේ ඉන පළවෙනි රසස්වාදී පාඩමෙන් පටන් ගත්තා. උදේ කියන පත්ති කද පටන් ගන්නවා. ඒතර ඉතිරි පාඩම් ටිකක් මේ විදිහට රසස්වාදී කොටස් ටික එක දිගට සාකච්ඡා කරන්න යනවා. ඒ අතරේ මේ පද්‍ය කොටස් ටික කතා කරගෙන ඉතින් ගද්දේ පාඩම් දෙකක් තියෙන 11 වසරේ පාඩම් දෙකත් කොයි අතරේ පටන් ගන්නද? පාඩම් දෙකම මේ පාඩම් යනකොට සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපිට තීර කාල සීමාවත් එක්ක අපිට පුළුවන් මේ වැඩේ කරගන්න අමාරු නෑ. කොහොම හරි අපි කරගන්නට ඕන. මේ තමයි ඔයගොල්ලෝ අලුත් සිතුවිලිත් එක්ක නේද? අලුත් උද්‍යෝගයකින් වැඩ කරන්න පටන් ගන්නවා ඉතින් ඊයේ ප්‍රතිඵලාවත් එක්ක. ඒතර ඔබත් ඒ ප්‍රතිඵල සටහන් බලලා නේද? ඒ ප්‍රතිඵල පිළිබඳ අවබෝධයක් අරගෙන අපි ඒ නමයක් ගන්නවා කියන සිතුවිල්ල හැම වෙලාවෙම ගොඩනාගෙන ඒ නමයක් ලබා ගැනීම සඳහාම ස්ථිර අධිෂ්ඨානින් කටයුතු කරන්න ඕනේ කියන එකත් මතක තියාගන්න ඕන. ඒ නිසා ඒකට උදව්වක් විදිහට තමයි මේ පන්තිය මේ විදිහට පන්තිය පවත්වන්නේ. හරිද? හරි. එතකොට උදේ පද්ද පන්තිය ඔයගොල්ලෝගේ විෂය නිර්දේශය තියෙන කෙටිම පද්ද පන්තිය. කෙටිම පද්ද පන්තිය උදේ පද්ද පන්තිය සිරි ගුණසිංහ රචනා කළ තියෙන මේ පද්ද පන්තිය පිළිබඳව පූර්ණ විස්තරයක් අපිට නිබන්ධනය තුලින් ලඟා කරගන්න පුළුවන්. මොකද දැන් 10 වසර ළමයට වගේ නේ ඔයගොල්ලෝගේ නිබන්ධනයේ සර්ව සම්පූර්ණ නිබන්ධනයක් ලබා දෙනවා. මොකද කාල සීමාවත් එක්ක බැලුවෙන් පස්සේ අපිට එහෙම තැනකට යන්න වෙනවා. අපේ අවම වශයෙන් අපිට තීර කාල සීමාවේ ඔක්කොම කතා කරගන්න අතරතුර කෙටියෙන් සාකච්ඡා කරගන්න අතරතුර ඒ සාකච්ඡා කරන ලබන දේවල් නිබන්ධනයක් තුළ කෙටියෙන් ලබා දීම තමයි මේකේ බලාපොරොත්තුව. හරිද? එතකොට උදේ පද්දේ පන්තිය සම්බන්ධයෙන් අපි දැන් අනිත් කාරණා ඔයගොල්ලන්ට මතක් කරන්න විශේෂයෙන්ම ඕනනම් මේ ඔයගොල්ලෝගේ විෂය නිර්දේශය තුළ රසස්වාදී විෂය තුළ කාණ්ඩ විෂය රසස්වාදී විෂය තුළ තව බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. තව බොහෝ අනුමතර ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්. හැබැයි
මම බලාපොරොත්තු වෙන්නේ නැහැ හැම එකක්ම කතා කරලා හැම දෙයක්ම කතා කරලා මේ අනවශ්‍ය ගොඩක් අපේ විෂය නිදේශ දැන් මේලා ඇතුල් කරගන්න. මොකද මේ කෙටි කාල සීමාවක් නේ තියෙන්නේ. මේ කෙටි කාල සීමාව තුළ අනවශ්‍ය දේවල් අපි ඇතුල් කරගන්න ඕනේ නැහැ විෂය නිදේශ. අපි සාකච්ඡා කරන අවශ්‍ය දේ අනවශ්‍ය දේවල්. අපි කතා කළ යුතු වන්නේ ප්‍රශ්න පත්‍රය හරියට තීරුම් කරගෙන තීරුම් බේරුම් කරගෙන ඒ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික අවබෝධ කරගෙන මේ ප්‍රශ්න ටික ගොඩනගෙන තැන අවබෝධ කරගෙන අන්න ඒ ටික හරියට පරිචින්නේ කරලා සරසසාද විෂයට ඒකක් ගන්න එක තමයි අපි අරමුණ වෙන්නේ. ඒක නිසා අනවශ්‍ය සටහන් අවශ්‍ය දේවල් මේ වෙලාවේ ගොඩනැගීම අවශ්‍ය වෙන්නේ. අපිට මේ පාඩම් තුළ ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්. අපි උදාහරණ විදිහට ගත්තොත් එහෙම හෙලහවුල ඊළඟට අපි බිස්නස් කවි පරපුර කොළඹ ගියේ එක කොළඹ ගියේ දෙක මේ ආදී කොට ගත්ත කවි පරපුර ගැන විශාල අවබෝධයක් ගන්න පුළුවන්. සාකච්ඡා කරන බොහෝ දේවල් තියෙනවා. අපිට ඕන සිරිගුණ සිං ගැන පැය දෙක තුනක් එක දිගට සාකච්ඡා කරන්න පුළුවන්. මම කියන්නේ ඒවා විභාගයට අදාළ වෙන්නේ නැහැ. හරිද? උගල මම හැමදාම කියනවා ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රය අරන් බලන්න ওই ප්‍රශ්න පත්‍රය තුල පෙළ පොතේ තියෙන පාඩම් වල අන්තර්ගත නොවන කිසිවක් පාඩමට පදනම් කරගෙන නැහැ පාඩමට ප්‍රශ්න පත්‍රය පදනම් කරගෙන නැහැ පාඩමේ අදාළ පාඩමේ නැති කිසිවක් රසසාද විෂය ප්‍රශ්න පත්‍රය අදාළ කරගෙන නැහැ ඒක පළවෙනි කාරණාව විදිහට තමයි දැන් එතකොට අපි සාමාන්‍යයෙන් හැම පද්‍ය පන්තියක්ම හැම ගද්‍ය කොටසක්ම ආශ්‍රයෙන් ඕගොල්ලෝ රසසාද විෂයේදී අපි අවධානය යොමු කරන්න ඕන කාරණා ටිකක් තියෙනවා එකක් තමයි ඒ පාඩම තුල අන්තර්ගත කළ දින හැඳින්වීම ආරම්භකින හැඳින්වීම හැඳින්වීම ප්‍රශ්න ආදරන එක ඒක අපි හොඳින් බලා ගන්න මේක සඳහා විශේෂ අභ්‍යාසයක් ඔයගොල්ලෝටම එකතු කරලා දෙනවා හැමදාම එකතු කරනවා වගේම ප්‍රධාන ක්ෂේත්‍රීය අභ්‍යාසයේ විදිහටම තියෙනවා මේ විශේෂත්වයයි අර හැඳින්වීම තුලින් අපේ ප්‍රශ්න ගොඩනගන. ඒතකොට හැම පාඩමකම හැඳින්වීමේ අත්‍යවශ්‍ය කාරණා ටික නිබන්ධන ඉස්තල් තියලා සම්පූර්ණ කරගන්න ඔයගොල්ලන්ට අවස්ථාව දෙනවා. සා ඔයගොල්ලෝ මේ ඔයගොල්ලෝගේ ප්‍රධාන වගකීම මාමේ ලබා දෙන මා විසින් මේ ලබා දෙන ඒ ක්‍රියාකාරකම් විසින් අපි පාඩම් කරලා හදා ගන්න කොටස් ටික පාඩම් කරලා හදා ගන්න ඔයගොල්ලෝගේ ප්‍රධානතම වගකීම. ඒක ඔයගොල්ලෝ අවවාදයෙන් මතක තබා ගන්න ඕන. ඒව නැතුව මේව නිබන්ධනේ නිකම් මේක අරගෙන ඉවරලා පොත බලාගෙන ලියලා හෝ එහෙම නැත්නම් මේක වැඩක් නැහැ පොතේ තියෙනුනේ කියලා අතහැරලා දාලා ඒක කළොත් එහෙම මං බලාපොරොත්තු වෙන අපි බලාපොරොත්තු වෙන දැන් ඔයගොල්ලෝ ළඟා වෙන එකක් නෑ. හරිද? ඒක සම් පළවෙනි කාරණාව හැම නිබන්ධනයකම ආරම්භයේ තියෙන ඔයගොල්ලෝට අනවශ්‍ය විස්තර වලින් තොරව පෙළ පොතේ තියෙන හැඳින්වීමේ පාඩම් කරගත යුතු වැදගත් කොටස් ටිකක් පළවෙනි කොටසේ තියෙනවා. ඒක ඔයගොල්ලෝගේ කාර්යභාරය තමයි අචුම්ත බලනවා අචුම්තේ අදාළ හැඳින්වීමට ගිහිල්ලා පෙළ පොතේ තියෙන හැඳින්වීමට ගිහිල්ලා හැඳින්වීමේ වැදගත් කාරණා නිබන්ධනය අවශ්‍යයෙන් බලනවා. නිබන්ධනේ ඉස්තර දෙල තියෙන මොනවද? වැදගත්ම ටික පාඩම් කරගන්න ඕන ටික. පාඩම් කරගත යුතුම ටික. එතකොට මේ පාඩම් කරගත යුතුම ටික තමයි ඒකේ තියෙන්නේ. එතකොට මේ ටික නිබන්ධනේ ස්තැන් වලට ගලපන්නට ඕන. ගලපන්නේ කොහොමද? පාඩම් කරලා. එහෙම නැතුව නිකන් ගිහිල්ලා පොත බලාගෙන උත්තර ලියන එක නෙවෙයි. ඉස්සම මතක තියාගන්න අර ස්තැනේ තියෙන ටික පාඩම් කරලා සූදානම් කරගෙන වෙනම පොඩි වෙලාවක් අරන් අරගෙන ඉවරලා මතකෙන් ලියන්න ඕන. මතක නැත්තම් ආයෙ පොත බලලා පාඩම් කරලා මතකෙන් ලියන නිසා කිසිසේත්ම ඔයගොල්ලෝ පොත බලාගෙන ඉවරනම් ඒ අභ්‍යාසයේ ඒ පුහුණු ඔයගොල්ලෝගේ වැඩක් වෙන්නේ නැහැ. ක්‍රියාකාරකම වැඩක් නිසා ඒක පළවෙනි ප්‍රශ්නේ. ඔයි ලකුණු ගන්න පස්සේ පේපර් එකේ පළවෙනි පාසෙට ලකුණු ගන්න එක තැන. ඊට අමතරව පොතේ තියෙන මේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු ගන්න පුළුවන් හැඳින්වීමේ ගන්න පුළුවන් ඊළඟට පළවෙනි ප්‍රශ්නේ ලකුණු ගන්න පුළුවන් ඊළඟ තැන තමයි මොකක්ද අන්තර්ගතය පොතේ අන්තර්ගතය අන්තර්ගතය ආකාර දෙකකින් අපි විමසන්නේ එකක් තමයි අමාරු වචන වල අර්ථය අහන්න පුළුවන් වචන දිලා අමාරු වචන වල අර්ථය අහන්න පුළුවන් දෙක සමහර වෙලාවට උන උපමේය වෙන් කරලා දාන්න කියන්න පුළුවන් පොතේ තියෙන කොටසක් උප කරලා දීලා තුන කවි පදයක් දීලා පද දෙකක් ස්තන් දීලා ඉතිරි පද දෙක දීලා ඒක ස්තන් සම්පූර්ණ කරන්න වෙන්න පුළුවන් එහෙම නැත්නම් උද්ෘත පාඨ දීලා උද්ෘත පාඨයක් කවුද කිව්වේ පාඩද කිව්වේ එහෙම නැත්නම් ඒ සම්මුලන්නේ කවුද ආදී ප්‍රශ්න අහන්න පුළුවන් මෙන්න මේ අන්තර්ගතෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොන අන්තර්ගතෙන් අහන්න පුළුවන් අවස්ථා සම්බන්ධයෙන් අහන්න පුළුවන් කවි පදවල ස්තන් සම්පූර්ණ කිරීම අහන්න පුළුවන් උපමා උපමේය හඳුනා ගන්න දෙන්න පුළුවන් රූපක හඳුනා ගන්න දෙන්න පුළුවන් ඒව අහන්න පුළුවන් එහෙම නැත්නම් කවි පදවල ඉන්න කාව්‍ය අලංකාරය හඳුනා ගන්න දෙන්න පුළුවන් හරිද සා ගද්‍ය අලංකාර පද්‍ය අලංකාර ලෙස ගත්තම මේ කවර ආකාරي වූ අලංකාරයක් වුණ බලන්න ගන්න පුළුවන් ඉතින් ඒ ටික අහන්න දැන් බලන්න ඉන්න හැඳින්වීමට අවස්ථාව දෙන්න ඕන ඔයගොල්ලෝ හැම පාඩමකම දෙවනි පියවර පාඩමේ අන්තර්ගතය පද්‍ය පාඩම් නම් පාඩම් කර ගැනීමත් ගද්‍ය පාඩම් නම් උද්ෘත අවස්ථා හොඳින් හඳුනා ගැනීමත් කළ යුතුයි මේ දෙක කළාම පළවෙනි ලකුණු 20 ඉතාම ලේසියෙන් ගන්න ඕන විභාගෙදී මේ ලකුණු 20න් 20 ගන්න පුළුවන් නේ මේක පරිබාහිර පොත් මොනවත් නේ අදාළ නැහැ පෙළ පොත පමණයි අදා ඒකයි මෙතන තියෙන අපිට තියෙන වාසිය සහ මේ උත්තර
නිශ්චිත උත්තර නිශ්චිත පිළිතුරක් මෙතන තිබුණ නැති. එසම මේ නිශ්චිත පිළිතුර ඔයගොල්ලෝ ලිව්වොත් ඒ පිළිතුර ඔයගොල්ලෝගේ පොතේ තියෙන බෙදරින් අරන් යන්න පුළුවන් පිළිතුර අහන ප්‍රශ්නේ මොකද්ද කියලා දැන්නේ අපි හැබැයි ඔක්කොම පිළිතුරු ටික අරන් යනවා. අපි අහන ප්‍රශ්න අදාළ පිළිතුරු අපි ලියලා නිසා බෙදරින් උත්තර අරන් යන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි රසස්සාද විශේෂ පළවෙනි ප්‍රශ්නේ. ඒක අපි සූදානම් කරගෙන ගියොත් කොහොමද සූදානම් කරගන්නේ? දින්න මොකද කියව ගන්නවා පාඩම අන්තර්ගතය මොකද කියව ගන්න අන්තර්ගතයේ ආකාර දෙකයි ගද්ද වල නම් උත්තර බලා ගන්න ඕන अनिवार्य පහළවක් අතර නැගන්නේ ඔබට A කට ගන්න දින අවස්ථාව අහිමි වෙලා B එකට B සාමාර්ථයකට ඔබේ grade එක අඩු වෙනවා. ඒක මතක තියාගන්න කාරණාවක් නිසා මම කියන හැම නිතරම අච්චු පොත, ඒක නැත්නම් පෙළ පොත හැම නිතරම බලන්න, වැඩිපුර කියවන්න. කියවීම මගින් ඔබගේ අර A කට ගන්න දින අවස්ථාව ඉතාම පහසුවෙන් ළඟා කර ගන්න පුළුවන්. ළඟා වෙනවා. හරිද? ළඟා කරගෙන ඉන්න හැකියාව තියෙනවා. එහෙනම් ඔන්න මතක තබා ගන්න ප්‍රධාන කාරණාවකේ කාරණාව යවදහරණය කරලා තබා ගන්නට ඕන. අපි හැම යමු පාඩමට මම මේ කතාව කිවි බින මොහොතවත් නෙමෙයි. මෙල දෙයක් කියන නෙමෙයි මම මේ කතාව ඔයගොල්ලන්ට කිව්වේ හැම වෙලාවෙම සමහරවල් හිතෙනවා මේ ටික ඇතිද? මේ නිබන්ධනයේ තියෙන අභ්‍යාස ටික නිබන්ධනයේ තියෙන පිළිතුරු සටහන ඇතිද අපිට විභාගෙ? මතක තබා ගන්න වැඩිත් එක්ක ඕයින් පරිබාහිර දේවල් අනිශ්චිතය කරන්නේ අන්න මෙපා මේ කාලසීමා. නිබන්ධනයේ තියෙන වැඩි ටිකයි පොතේ තියෙන පාඩමයි සමගාමීව ගියොත් ඔබ ඒකකට අවශ්‍ය කරන දැනුම ওই දිගේදී අලුතෙන් හොයන්න යන්න එපා. ওই ටික ප්‍රමාණවත්. ওই ටිකම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන් කියන සහතික අනිවාර්යෙන් දෙනවා. ඒක ආවට ගැට කරන දෙයක් නේ. ඔයගොල්ලෝ බලන්න මම ප්‍රතිඵල සටහන හරිය දන්නේ ආලෝකයේ මේ සික්ෂණත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ආයගේ අගෙන බලන්න. සිංගල වල ඒකක් ගන්නකොට එයා සමසසල ඒකක් කරන් තියෙන්නේ. ඒක නිකන් ගන්න දෙයක්. ඒකට විශාල කැපකිරීමක් ඕන. ඒකට කැපකිරීමක් ඕනේ. කැපකිරීමෙන් විතරයි එතරම් ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම උත්සාහ කරන්න මේ කැපකිරීම තුළින් අදාළ ඒ සාමාර්ථය ගන්න. ඒසම මම මේ මතක් කිරීම කළේ නිබන්ධනය මොකටද දෙන්නේ? නිබන්ධනය දෙන්නේ මොකටද? ළඩම් මේ සාකච්ඡා කරන දේවල් විභාගෙට ප්‍රමාණවත්. ධාම ප්‍රමාණවත් අනිවාර්යෙන්ම 100,000ක සාධකයක් දෙනවා. මේ කතා කරන දේවල් පිළපොතේ තියෙන පාඩමෙන් සා නිබන්ධන අපි සාකච්ඡා කරන කොට ළඟා ගන්න දේවල් වලින් ඔබට නිසකව මේකට යන්න පුළුවන්. දෙවනි කාරණා මට පේන්නේ නැහැ ඔයගොල්ලෝ තවදුරටත් තවමත් මොන කරනවද ප්‍රසහාස්වාද ලියලා මාහට යොමු කරනවා මම තාම දකින්නේ නැහැ. තාම කල් 10 වසර ළමයි ලිව්වොත් 11 දරුවෝ කියන බව මට පේන්නේ නැහැ. ඒ මතක තියාගෙන කලින් ලියලා යනවා නම් ඔබට 100%ක් සාධික වෙනවා. අනිවාර්යෙන්ම ඔබට තාම හොඳ පිළිතුරක් විභාගය කරන්න ගන්නවා. ලියන්නේ නැතුව ඉතින්ද කියලා ලියන්න බලාගෙන ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවනේ කොච්චර වෙලාව කොච්චර පන්ති පන්ති හතර පහක් කරත් මම එවන එවන ඔයගොල්ලෝ එවන පිළිතුරක් බලලා නොදී ඉන්නේ නැහැ. පිළිතුර නිරීක්ෂණය කළා නොදී ඉන්නේ නැහැ. උපරිම උත්සාහ කරනවා. සමහර ලාදී වුණේ මේකේ අවස්ථා තාම කලකට දෙන්න පුළුවන්. දැන් නම් එහෙම වෙන්නෙම නැහැ. අනිවාර්ය පිළිතුර බලලා මම ඔයගොල්ලෝ කියන්නේ. සා හැම කෙනෙක්ම මතක තබා ගන්න මේ පිළිතුර ලියන්න ලියන තාක් ඔයගොල්ලොට මම කියන තැනට ළඟා වෙන්න බැරි වුණා. ලිවුවොත් පමණයි ඒක ළඟා වෙන්නේ. සා ලිවීම මගින්ම පමණයි අපිට හොඳ පිළිතුරකට යන්න පුළුවන්. හොඳ පිළිතුරක් ගන්න. සා හැම කෙනෙක්ම වැඩි උත්සාහ කරන්න පිළිතුරක් ලියන්න. ලිවීම තුලින් ඔයගොල්ලෝගේ දැනුම අලුත් වෙනවා අලුත් දේ. ඔබට ඔබගෙන තහවුරක් තක්සේවා. එසා එකක් අවබෝධ කරගන්න මේ කිව්වේ අපි මොකද කරන්න ඕන කියන එක. ඔයි මේ හොඳින් අවබෝධ කරගන්න. එසා පිළිතුරු ලිවීම අත්‍යවශ්‍යම අනිවාර්යම කළ යුතු කාරණා. නැත්තම් අපි කියන පැත්තට යන්න ළඟා වෙන්න බෑ. හරිද? ඒක මතක තියාගන්න. මේ 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 ඔක්කොම මේ ඔයගොල්ලෝ ඒ නමයකට මේ මහන්සි. ඔයගොල්ලෝ ඒ නමයකට මහන්සි. මම යෝජනා කරන ඔයගොල්ලන්ට ඒකක් ඕනේ නැත්තම් ගිය එකක් ඕනේ නැත්තම් මේ අපරාධ වේදේට පිළිදම් කරගෙන අපල දත් ලැබෙන තවම ආවස්ස මුදල් හදල් වේදම් කරගෙන මේ ඉන්නේ මම කිසිම තේරුමක් නැහැ. මේ මහන්සි වෙන්න ඕනේ ඒකක් ගන්න. ඒතර මේ ඉන්නේ හැම දරුවෙකුටම ප්‍රාර්ථනාවක් තියෙනවා. සිතිවිල්ලක් තියෙනවා ඒකක් ගන්න. මම ඊයේ කිව්වා. උදේ මතක තියාගන්න. ඒකක් ගන්න තව කෙනෙකුට පුළුවන් නම්. දැන් මේ 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 සාමාන්‍ය ප්‍රතිවසටහන වල ඒ නමේ දිනේ ඕන තරම් තියෙනවා අපි ධර්ම දනෝ කැපකිරීමක් විතරයි අවශ්‍ය කරන්නේ. AI විභාගයකට කලින් ගොඩාක් ප්‍රශ්න පිළිතුරු ලිව්වා. ඒ ළමයිකට හැම දරුවෙක්ම පිළිතුරු ලිව්වා. ප්‍රධාන විෂයකට සිංගල් ප්‍රධාන විෂයකට සංසද විෂය පිළිතුරු. සමහරවිට මට ඇත්තටම
කොරෝනා ප්‍රශ්නාවත් එක්ක ලියලා පිළිතුරු ලබා දෙන්න බැරි කීප දෙනෙක් ඉන්නේ. ඒ හැමෝම හැම කෙනෙක් පිළිතුරු ලබා ලියලා යොමු කරලා ගන්න. සා මේවා ඔගොල්ලෝ කරන්න මේ මේ මේව හොදි පිළිපදින්න. පිළිපැදීම තුළින් පමණයි මේ අනිත් එක මේ ආවට ගියාට මේ විලාව ගන්න ඕන නිසා කියන කාරණානේ මේවත් මේ වැදගත්ම දේවල් සාකච්ඡා කරනවා. මේවා වැදගත්ම දේවල්. මේවා මේ නිකන් ආවට නෙවෙයි මේවා මේ අනිවාර්ය මතක තබා ගන්න කාරණාවක් තියෙනවා මේ. ඉතාලම හොඳ අත්දැකීම් ලැබුවා මේ කියන්නේ. අත්දැකීමක් කියන්නේ. අත්දැකීමක් කියන්නේ. ඒක නිසා මේ අත්දැකීම මත ගුණනැගිච්ච කාරණා ටිකක් තමයි මතක් කරේ මේ කාරණා මත පදනම් කරලා ඔයගොල්ලෝ ඒකක් ගන්නවා නම් ওই වීඩියෝ ටික සීකට කුඩුවට ගොඩක් දේවල් කරන්න බොහොම පොඩි කාරණා ටිකක් තමයි ඉටි කර ඉටි කර ගැනීමට තියෙන්නේ. හරිද? හරි. දැන් අපි උදේ පද්දපන්තියට අපි යමු වෙනවා නම් උදේ පද්දපන්තිය ආයිත් මතක් කරන මේ නිබන්ධනේ ගොඩාක් කාරණා තියෙනවා 10 වසර වගේනේ 10 වසර වෙලාව කාලි ඕන තරම් තියෙනවා. එකොළ හවසල ඔයගොල්ලෝ වෙලාව කාලි තමයි අවමයි. එතකොට අපිට ගොඩාක් වෙලාව අරගෙන සාකච්ඡා කිරීම කරන්න බැහැ. අවම කාල සීමාව තුළ උපරිම වැඩ ප්‍රමාණයක් වාචිකවත් ලිඛිතවත් ලබා දීම තමයි පදනම් බවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ නිබන්ධනේ බොහෝ වෙලාවට ඔයගොල්ලන්ට සටහන් ප්‍රමාණයේ වැඩිවීමක් තියෙනවා. එහෙම නැතුව වෙනමුකුත් කාරණා නිසා නෙවෙයි මේ සටහන් තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ රසස්වාද විශේෂයේදී අපිට තියෙන 11 වසරේ පළවෙනි පද්දපන්තිය තමයි රසස්වාද මේ මේ ඇයි මේ පද්දපන්තියකින් පටන් ගන්න? ඔතේ පද්දපන්තියකින් පටන් ගන්න පළවෙනිම හේතුව තමයි ඕගොල්ලොන්ගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රධානම විෂය තමයි ප්‍රශ්න පත්‍රයේ ප්‍රධානම විෂය කොටස තමයි රසස්වාදේ. රසස්වාදේ වචන 200ක් ලියන්නට ඕන වචන 200ක් ලියන්නට ඕන ලකුණු 25ක් ලැබෙනවා. ප්‍රශ්න පත්‍රයේ හතරෙන් එකක් ප්‍රශ්න පත්‍රයේ හතරෙන් ගන්න ලකුණු 25ක් කියලා ගන්නේ තව 75ක් විතර ප්‍රශ්න ටික ගන්න. ඒකේ හතරෙන් එකක් අපිට ගන්න තියෙන්නේ මොකෙන්ද? මෙන්න මේ රසස්වාදී. ඒ නිසා අපි මේකට වැඩිම මහන්සි වෙන්නේ ඒකයි. මේකට වැඩිම මහන්සි වෙනවා පළවෙනි ප්‍රශ්න වැඩිම මහන්සි වෙනවා. අනිත් වැඩ මහන්සි වෙනව නෙවෙයි. ඒකට මහන්සි වෙනවා. ඒක අපි ප්‍රශ්න පත්‍ර ආකෘති කීපයක් කතා කරනකොට තේරෙන්නේ. ප්‍රධාන වශයෙන් රසස්වාදී වැඩි ඉඩක් දීලා හැඳින්වීමට වැඩි ඉඩක් දීලා මේ කතා කරන්න හදන්නේ. මේ තුල ප්‍රශ්න ගණනාවකට අවශ්‍ය පිළිතුරු සාකච්ඡා කරන නිසා. එතන මේ තියෙන ඔබට හැඳින්වීමේ විශේෂම කාරණා ගොඩක් දේවල් නැහැ මේකේ පාඩම් කරලා ඉතාලම පොඩි කාරණා ටිකක් තියෙනවා. ඔයගොල්ලෝගේ වාක්‍යයක් තමයි මේ ටික ඉස්තන් සම්පූර්ණ කරගන්න එක. පොත බලලා ලියන එක නෙමෙයි. ඉස්තන් සම්පූර්ණ කරගන්න කොහොමද සම්පූර්ණ කරගන්නට ඕන? පාඩම කියවන්න, හැඳින්වීම කියවන්න, හැඳින්වීමේ අදාළ දැන් මේ ඉස්තන් වල තියෙන දැන් ලකුණු කරන්න. සමහරට මේ ටික කියනකොට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් තව තව දේවල් මේකේ තියෙනවා මම පාඩම් කරගන්න ඕන දේවල්. මම මේ වැදගත් කියලා හිතන ටිකක් ටිකයි එකතු කරලා තියෙන්නේ. තව දේවල් තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝගේ බුද්ධි මට්ටම දැන් ටිකක් වැඩි වෙලා තියෙන 11 වසරේ 10 වඩා එහා ගිහිලා තියෙන දැන් බුද්ධිය. නිසා ඒ ඔබට තේරෙන ඒ කාරණා ඔස්සේ යමින් තවත වදුරටත් මොනවද මේකේ තියෙන කාරණා පාඩම් කරගන්න දේවල් ඔබ අවධාරණය කරලා පාඩම් කරගන්න ඉරියදලා පාඩම් කරගන්න පාඩම් කරගන්න දේවල් වරක් ලියන්න දෙවරක් ලියන්න ලිවීම මගින් තව තවත් ඔබගේ දැනුම අලුත් වෙනවා ඩෙවලොප් වෙනවා. එතකොට වෙනද වගේ නේ මම ඔයගොල්ලන්ට මේ රසස්වාදයක් වෙන කලින් වසරවලට වඩා වෙනස් ආකෘතියක් අනුගමනය කරමින් රසස්වාදයේ මග නමින් මාතෘකාවක් යටතේ රසස්වාදයක් විශේෂයෙන් මේ අලුත් විශේෂ නිදේශය අලුත් ප්‍රශ්න පත්‍ර ආකෘතිය යටතේ ඔබට ලකුණු 25ක් ගන්න වචන 200ක පිළිතුරක් කියන වෙන නිසා විචින් කලින් ප්‍රශ්න පත්‍රය තුල ආකෘති තුල එහෙම තිබෙන්නේ නැහැ වචන දෙකක් තිබෙන්නේ නැහැ ඒ ප්‍රශ්න පත්‍රය දිලා පිළිතුරු ලියන ගාලා තිබ්බා ඒකට ඒකේ පිළිතුරු ලියලා නම් වචන ප්‍රමාණය අදාළ නියම නැහැ දැන් එහෙම නෙවෙයි දැන් ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍ර ආකෘති තුල වචන 200ක් ලියන්න ඕන වචන 200 ලියන්න නම් ඔයගොල්ලන්ට කරුණු අවශ්‍යයි ඒකට අවශ්‍ය කරන කරුණු වෙනතර වඩා ඔයගොල්ලොත් එක සාකච්ඡා කරලා ඒ කරුණු ටික මම එකතු කරලා තියෙනවා ඒකට ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර ආකෘති දැක්කහම ඔය හැඳින්වීම තුල කතා කරන දේවල් දෙන්න ප්‍රශ්න ප්‍රශ්න විදිහට ගොඩ නැගෙන්නේ තාමාව මේ. ඒ නමුත් අපි මේ ඔක්කොම මේ මෙන්න මේ ටික සේරම ඔයගොල්ලෝගේ පිළිතුරේ يعني මෙන්න මේ ටික ওই ටික ඔක්කොම රසස්වාද පිළිතුරේ එන්න ඕනේ නේ. මේ ටික සේරම රසස්වාද පිළිතුරේ ගන්න එපා. මම මේ වැඩිදුර දැනුම සඳහා විශේෂයෙන් පොතේ තියෙන හැඳින්වීම සාකච්ඡා කරන්න ඕනේ නිසා තමයි මෙතන වැඩිපුරට එකතු කරලා තියෙන්නේ. මේ ටිකයි ඔයගොල්ලෝ ගන්න ඕනේ. හැඳින්වීමට විශේෂම කාවි පරපුර කතු නිර්මාණකරුවා ඔහුගේ සුවිශේෂ ලක්ෂණය හෝ ඔහුගේ නිර්මාණ කීපයක් පිළිබඳව ඉඟියක් ලබා දීම මගින් අපිට පිළිතුරු ප්‍රවේශෙන්න පුළුවන්. මේ ටික ප්‍රමාණවත් පිළිතුරු ලිවීම සහ ඒක ප්‍රධාන කාරණා අපිට මතක තියාගන්න. එතකොට අපි ගත්තොත් එහෙම මේ ඔයගොල්ලෝ දන්නවා මේ නිර්මාණකරුවා අපි හඳුනාගන්නේ මේ නිර්මාණකරුවා අපි හඳුනාගන්නේ නූතන කවි පරපුර නියෝජනය කරන නූතන කවි පරපුර නියෝජනය කරන උතර කවි අප්‍රදාන කොටස් ඔයගොල්ලෝ එක සාකච්ඡා කරලා තියෙන හතරකට වර්ග කරනවා කියලා. නූතන කවි පරපුර නියෝජනය කොළඹ යුගයේ පළමු කවි පරපුර, කොළඹ යුගයේ දෙවන කවි පරපුර, හෙළහවුලේ කවි පරපුර සහ කොළඹ යුගයේ පළමු කවි පරපුර, කොළඹ යුගයේ දෙවන කවි පරපුර, හෙළහවුලේ කවි පරපුර සහ
නිසදස් කවි පරපුර කියලා නූතන පද්‍ය සාහිත්‍ය පරපුර පද්‍ය සාහිත්‍ය පරපුර අපි කොටස් තුනකට වර්ග කරලා ගන්න හතරකට වර්ග මේක තමයි මේ තියෙන්නේ ඒක තමයි මේ තියෙන්නේ එතකොට ඊළඟට දෙන්න මට ඒ පරපුරවල් නියෝජනය කරන ඒ පරපුරවල් නියෝජනය කරන නිර්මා ඒ ඒ පරපුරවල පරපුරක් නියෝජනය කරන කවියෙකු පිළිබඳව දැන් මේ සත්මේ නිර්මාණය අපි කතා කරන්නේ ඒතර ඔයගොල්ලෝ පළවෙනි කාරණාව හඳුනගන්න නිර්මාණකරුවා ආයතන සාහිත්‍යය හේල හවුලෙන් පසුව එන නිදහස් නැතන්නේ නිසදස් කවි පරපුර තමයි නියෝජනය කරන්නේ නිසදස් කවි පරපුර අපි හඳුනාගෙන තියෙනවා 1946 ජීබි සේනානායක යන විසින් පළ කරලාද පලිගැනීම කියන කෙටි කතා සංග්‍රහයේ අන්තර්ගත කරලාද ගාත්‍ය පද්‍ය අතුරු නිර්මාණ විශේෂක ලෙස ඌයේ දෙව නිර්මාණ ටික තමයි මෙතනදී මේ නිසස් කවි තිබිරිගෙන නැත්නම් ආරම්භය බවට පත් වෙන්නේ එතකම් නිදහස් කවියක් නිදහස් කවි නැත්නම් නිසස් කාව්‍ය ස්වභාවයක නිර්මාණ සාහිත්‍ය තුල නිර්මාණ විදිහට විහිදලා තිබෙන්නේ නැහැ විශේෂම අපි සාකච්ඡා කරන මේ බටහිර සාහිත්‍ය බටහිර සාහිත්‍ය ආභාසයෙන් ලබාගත්තු නව කාව්‍ය සම්ප්‍රදායක් තමයි කවි මගක් තමයි නිදහස් කවිය කියලා කියන්නේ විශේෂයෙන්ම බටහිර කවිය මේක හැඳින්වුවේ ඔයගොල්ලෝ දන්නවා කතා කරලා තියෙනවා අපි ප්‍රීවර්ස් කියලා නිදහස් කවි නිදහස් කවිය කියලා ඒ නිදහස් කවි ආභාසයෙන් තමයි කිවිසන නායකයන් පලිගැනීම කියන කෙනෙකුට සංග්‍රහය 1946 දී මේ නව නිර්මාණ විශේෂය දායාද කරන්නේ. ඒතරේ නිර්මාණ විශේෂය ඔහු හැඳින්වුවේ කොහොමද? ගද්දයත් පද්‍යත් අතර නිර්මාණ විශේෂයක් කියලා. ගද්දෙත් පද්‍යත් අතර නිර්මාණ 8ක් මේ කතා කරලා තියෙන නිර්මාණ 8ක් මේක තිබ්බා. මේක නිර්මාණ 8ක් තිබුණා. ඒ නිර්මාණ 8ෙන් එකක් ඕගොල්ලෝ විශේෂ නිර්දේශයේ තියෙනවා නේද? අලුත ගෙනම් මනාලි කියලා. නිශ්ශබ්දතාවය කියලා තිබ්බා. තව නිර්මාණයක් පලිගැනීම sorry දිව්‍යන් මැරීම කියලා නිර්මාණයක් තිබ්බා. මෙන්න මේ වගේ නිර්මාණ ටිකක් නිර්මාණ 8ක් එක තිබ්බා. ඒවා කෙටි කතා සංග්‍රහයක් පලිගැනීම කියන්නේ කෙටි කතා සංග්‍රහය ඇතුළේ තිබිච්ච ගද්දත් පද්‍යත් අතර නිර්මාණ 8ක් තමයි නිදහස් කවි කියලා ඔහු හඳුන්වන්නේ ගද්දත් පද්‍ය අතර නිර්මාණ වෙච්ච පස්සේ වා සඳස් ලක්ෂණ නොමැති නිසා ඒ කියන්නේ සඳස් ලක්ෂණ කියලා කියන්නේ පද හතරක් තිබෙන එක ඒ සමය ආරක්ෂා කරලා තියෙන එක විරිත් භාවිත වෙන මේ ලක්ෂණ නැති නිසා මේ නිසදස් නැත්තම් සඳස් ලක්ෂණ තොර නිර්මාණ විශේෂයක් ලෙස හඳුනාගත්තා. ඒකට ඒ වෙන නිර්මාණ විශේෂයක් හඳුනාගත්තු අන්නේ කාව්‍ය මගේ ඒ කාව්‍ය ආකෘතිය යමි තමයි සිරිගුණ සිංහයන් මේ නිර්මාණය සාහිත්‍යකෙතට දායාද කරන්නේ. එතකොට මේ සාහිත්‍යකෙතට දායාද කරන මේ නැව් මගේ යමින් නිර්මාණය කරන ලද පද්‍ය පන්තියක් තියෙන එකක් පද්‍ය පන්තියක් තමයි උදේ කියන පද්‍ය පන්තිය. උදේ කියන පද්‍ය පන්තිය. එතකොට සිරිගුණ සිංහ කියලා කියන්නේ අපි හඳුනා ගන්නවා ඔහු කවියේ කලාකාර නව කතාකරුවෙක් කියලා චිත්‍රපට අධ්‍යක්ෂකවරේ කලා චිත්‍රකලා විචාරකෙක් විදිහට අපි හඳුනා ගන්න ඔහු විශේෂයෙන් මේ නිදහස් කවිය නැත්නම් නිසදස් කවිය අපි කියනවා පොලිෂ් කරනවා කියන නැත්නම් අපි කියනවා අලුත් කරනවා අලුත් කරනවා අලුත් කරනවා නැවුම් කරනවා අනේ නැවුම් කරනට අලුත් කරනට ලක් කරපු නිර්මාණ කවි තමයි නූතන පද සාහිත්‍යයේ එන මේ සිරිගුණ සිංහයන්ට සලකන්නේ ඒ නිසා ඔහු අපි සලකනවා මේක අලුත් මාවතකට රැගෙන ගියා කියලා නව මේ කාව්‍ය මේ නිසස් කවි පරපුර කාව්‍ය නව මාවත රැගෙන ගිය වෙන විප්ලවීය නිර්මාණ කවි බවට साक्षा මේවා කියවගෙන තින්නේ ඒ කියවගත දේවල් අලුත් කර ගන්නව නැවත නැවත මොනවද මාස්ලේ නැති එක අබිනික්මන රතු කැකුල ආලක මන්දාව ආයත් වෙලාව තියාගන්න තු දැම්ම පාඩම් කරලා තියාගන්න විභාගය අහනවා ඔය වගේ ප්‍රශ්න. ඒක කොළඹගේ මුල් කවිය විවේචන ලක් කරාම ඕ. මේ විවේචනයේ ලක් කලේ ඔගොල්ලෝ මේ ආපහු එන්නට ඕන ලින්ක් එක මොකද මේ ටයිම් අවුට් වෙනවා මේකේ හරිද ඒක නිසා මේ හරි මම පස්සේ නැවත ලින්ක් එක දාන්නම් ඒක නැවත හරිද හරි එතකොට අපි ගත්තොත් එහෙම මේ කොළඹ යුගයේ කවිය විවේචන ලක් කර නිර්මාණ කරන විදිහ අපි හඳුනන මොකද
කොළඹගේ කවිය කොටුවෙච්ච කවියක් කොටුවෙච්ච කවියක් උන් කොටු වෙලා හිටී ඒ කියන්නේ සිව්පදේ මත කොටු වෙලා හිටියා අලුත් අලුත් දේවල් හොයන්න ගියේ නෑ මේ ස්වභාව සෞන්දර්යය තමයි මේ තමන්ගේ නිර්මාණ දායක මේ වස්තු විශ්ේ කරගත්තේ නැත්නම් ආදරේ ප්‍රේමේ විරහ වගේ දේවල් නම් මේ මේ సంతානේ ඔහුගේ නිර්මාණයට දායක කරගත්තේ ඒ නිසා ඔහු ඔව් ප්‍රධාන වශයෙන් කොළඹ කවිය විචාර ලක් කරන්න උත්සාහ කරා විචන විචාර ලක් කරමින් කටයුතු කළා ඒතර මේ මෙන්න මේක මතක තබා ගන්න මේ මේ විශේෂයෙන්ම වෙනස්තර ලෝකයේ තුල මානව හා සමාජ tattve නිරූපණයේ උදෙසා කාව්‍ය ආකෘතියක භාෂාව අලංකාර භාවිතයක හා පුළුල් වස්තු විශේෂ අවස්ථාවේ දිගින් දිගටම නැහැ ඒව කියමින් තමයි ඔහු අර කොළඹ විදියේ විචාර ලක් කළේ ඒතර බටීර කවි ආවාසය අරගෙන ඉවරලා මානව ජීවිතයේ අලුත් පැතිකඩ සොයාගෙන යන්නට මේ සිරිගුණ සිංහ උත්සාහ කරා මේ නිර්මාණ ඉදරන්නේ තවත් නිර්මාණ බොහෝ තියෙනවා මම ඔයගොල්ලන්ට වුණා උදේ සිරිගුණ සිංහගේ පද්ද පද්ද කීපයක් අරගෙන රසවින්දනය කරලා බලන්න ඒ වගේ ගොඩක් වෙලාවට මේ බොහොම යථාර්ථීය තමයි සාකච්ඡා කරන්නේ මානව ජීවිතය අපි හිතන්නේ පැතිකඩ යන ගැන සාකච්ඡා කරනවා මිනිස්සුගේ ජීවිතය හරිද ඒක තමයි ඔයගේ නිර්මාණ තියෙන සුවිශේෂ ලක්ෂණ බඩපත් වෙන්නේ මේ ඊළඟ සාමාන්‍යයෙන් අපි පැරණි කවියෝ විශේෂයෙන්ම කොළඹගේ දෙවන කවි පරපුර සහ එළහුල වගේ නිර්මාණ කරන ලක් වෙන කවියෝ ගත්තාම ඒ අනතුරු විහිදු බොහෝ කවිය ගත්තාම උන්ගේ නිර්මාණවලදී ඔවුන් අවධානය යොමු කරේ ප්‍රධාන වශයෙන්ම ශබ්ද රසයට. ශබ්ද රසය ප්‍රධාන කොට සැලකුවා නිර්මාණයේ. ඇත්තනේ පද්ද නිර්මාණයක අපි ප්‍රමුඛතාවය සැලකනවා පද්ද රසයටනේ. හැබැයි සිරිගුණ සිංහ එවැනි ආකල්පයක නැදී ඉන්නේ නැතුව පද්ද රසයට වඩා ඔහු සේ නිර්මාණවලට අර්ථ රසය වැඩි අවස්ථාවක් හිමි කරලා. අර්ථ රසයේ වැඩි අවස්ථාවක් තමයි නිර්මාණය හිමි කරලා. ඔගොල්ලෝ මේ පද්ද රසයේ විශේෂයෙන්ම අපි ගත්තාම ශබ්ද රසයට වඩා මේ කොහොමද මිනිස්ස කාව්‍ය ආකෘති අපි දැන් ලැබෙන අර්ථ රසයනේ. ඒතර මේ අර්ථ රසයේ වඩා ප්‍රධාන කොට සැලකුණු නිර්මාණ කරුවෙන් තමයි සිරිගුණ සීක. මේ නිර්මාණය මෙලොව ඔගොල්ලෝට පේනවා. මේ නිර්මාණයේ ශබ්ද රසයට වඩා තියෙන්නේ අර්ථ රසයක්. අර්ථයේ රසයක් තියෙන්නේ. එය විශේෂයෙන්ම විශේෂයෙන්ම අපි එක සැලකනවා කාගේද මිසස් කවි පරපුරේ නැත්නම් මිසස් කවියෝගේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි අර්ථ රසය වැඩි ගද්දීම. ඒ මිසස් කවියෝගේ සිරිගුණ සිංහ කියලා කියන්නේ අර්ථ රසයෙන් වැඩි ඉඩක් කියලා නිර්මාණ කරන ලක් වෙච්ච කෙනෙක් නිර්මාණක. ශබ්ද රසයේ හිතුවෙම නෑ ඔහු. ඔහු ප්‍රධාන වශයෙන් සැලකුවේ අර්ථ රසය. අර්ථ රසයෙන් වැඩි ඉඩක් දීම ඔහුගේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් කරගන්න. සමහර නිර්මාණකරුවෝ මිසස් කවියේ කවියේම අර්ථ ශබ්ද රසික අවස්ථාව දුන්නා. හැබැයි ඔහු ඒ එච්චර සැලකිල්ලකට ගත්තේ නෑ. ඔහුගේ නිර්මාණ තිබුණා. සයිසා ඕ අලුත් අලුත් දේවල් තමන්ගේ නිර්මාණයට දායක කරගන්න පුළුවන් අලුත් මාතෘකා හොයාගෙන ගියා අලුත් තේමාවක් හොයාගෙන ගියා අලුත් තේමාවන් ඔස්සේ අලුත් අත්දැකීම් ඔස්සේ අලුත් අත්දැකීම් නැත්නම් අත්දැකීම් ඔස්සේ අලුත් තේමාවන් හොයාගෙන යද්දී ඔව් ඒ වස්තු විශේෂ කොටගෙන තමන්ගේ නිර්මාණය සමාජගත කරද්ද මිනිසුගේ ජීවිතේ සමාජ තත්ත්වයන් තමන්ගේ මේ සාමාන්‍ය සාහිත්‍යවරුක ඇසර නොගෙටන තත්ත්වයන් ඕ තමන්ගේ නිර්මාණයට දායක කරගත්තා ඉවෙනි නිර්මාණයක් තමයි මේ නිර්මාණය මිනිසු හිතන්නේ නැති සමුද්‍ය අනුසිතර නිර්මාණ ප්‍රවේශයක් අප මේ නිර්මාණය ගන්න. හරිද? හරි. මොනවා ගැටලුවක් තියෙනවද කමෙන්ට් එකක් දාන්න. හරිද? ඊළඟට අපි ගත්තාම සාමාන්‍යයෙන් සාහිත්‍යකරුවන් මිනිස් රස මේ సౌందర్య රසස්වාද ගන්න කැමති. సౌందర్య රසස්වාදේ. රසය කියලා කියන්නේ సౌందర్య රසයට නිර්මාණකරුවෝ බොහෝ වෙලාවට කැමති විශේෂම කවියු. හැබැයි සිරිගුණ සිංහ මෙවැනි නිර්මාණ තුලින් අපිට පෙන්නුම් කරන්නේ මොකක්ද? उदय අවසාන තියෙන මේ ප්‍රධාන කාරණා මොකද කියන්නේ මෙන්න මේ කවිය වනාහි මානව හා සමාජ ජීවිතවල ගැඹුරු ප්‍රකාශනයක් කවිය කියලා කියන්නේ මිනිසුන්ගේ මේ මිනිසු ජීවත් වෙන සමාජ ජීවිතේ ගැඹුරු ප්‍රකාශයක් කියලා ඔහු සැලකුවා එහෙම තමයි ඔහු කොළඹ කවිය විවේචනය කරේ කොළඹ කවිය මොකද ඔහු බොහොම සියුම් තැන් යල්ලන ගියේ මොන සමත් සමාජය යල්ලන ගියේනේ මේ සමස්ත සමාජ දේහේ සමාජයේ ඒ සමාජ ජීවිතයේ ගැඹුරු තැන් තමයි ඔහු දෙන්නේ මේ නිර්මාණ තිබ තැනක් ඒකට උදාහරණයක් හරිද හරි අපි එහෙනම් තේමාවට යක් වාස්තු විශ්ේ කරගත්තු එකට අවශ්‍ය පොතේ සටහන් කරගත්තර ගැටලුවක් නැහැ මේ නිබන්ධනේ අරගෙන නිබන්ධනේ පුළුවන් නම් print කරගන්න ලේකින් ඔබට නිබන්ධනේ print කරගත්තර පාඩුවක් නැහැ මේක බොහෝ කාරණා වලට තියෙනවා
विशेष वस्तु विषय वस्तु विषय वस्तु बीजे उदासन अवधान स्वाभाविक उदासन උදේශනක සිදුවන සාමාන්‍ය සිදුවීම් සහෘද අවධානයට යොමු කිරීම අවධානයට යොමු කරනවා අවධානයට යොමු කරනවා ඒ අවධානයට යොමු කිරීම ඒ අවධානයට යොමු කිරීම අපි ගත්තොත් එහෙම මේ බලන්න ඒ අවධානයට යොමු කිරීම ගත්තොත් එහෙම පද්දපන්ති පිළිබඳව පද්ද කොටස් තුනයි තියෙන්නේ ඒකම කෙටිම පද්දපන්ති කියන්නේ මේකේ විවරණයක් මම කරලා තියෙනවා මේ විවරණය ඔස්සේ ඔබට පුළුවන් නම් කිසි අවබෝධයක් ලබා ගන්න මේ පද්දපන්තියේ උදේ කියන පද්දපන්ති පුරාවට අපි ගත්තොත් එහෙම සිද්ධි තාම සියුම් තැනක නතර වෙන සිද්ධියක් රාත්‍රී උදේට ගියා ප්‍රතිවිරෝධී ආකල්පලින් අපි කියනවා මේ කිසිදු බලාපොරොත්තුවක් නැති අවදි නොවනවා නම් උදේයි සිතුවිල්ලෙන් අවදි වෙලා කරන්න තරම් අරමුණක් නොමැති නේද දුක් සහගත නැත්තම් කිසිදු අනාගත බලාපොරොත්තුවක් හෙට දිනිය පිළිබඳ බලාපොරොත්තුවකින් තොරව නින්දට ගිය පුද්ගලෙක් නින්ද තුල තමන්ගේ මේ පියවිසිහිය නිදි කිරීම මගින් සැලසීමට පත් වෙච්ච පුද්ගලෙක්ගේ මනෝභාවයක් තමයි මේ කිවිරණය කරන්නේ මොන වගේ පුද්ගලෙක් පිළිබඳවද නින්දට යෑම තුලින් සැලසීම බලාපොරොත්තු වෙච්ච නිදි නින්ද මගින් සියල්ල අමතක කිරීම උත්සාහ කරන පුද්ගලයේ පිළිබඳව තමයි මේකේ කත ගියා බවට පුද්ගලයා තමයි කත ගියා බවට පත් වෙන්නේ. නිින්ද මගින් සියල්ල අමතක කිරීම උත්සාහ කළ එසේ අමතක කිරීම මගින් සැලසීම ලබා කරගත්තු පුද්ගලයේ පිළිවෙරයක් තමයි මේකේ සිදු කරන්නේ. එතකොට මේකේ ඔහු ඒ තමන්ට නිින්ද තමයි සැලසීම තියෙන්නේ මේ ලෝකයේ තියෙන සියලු දේවල් මට වැඩක් නැහැ. මේවා මට කිසිම ඵල ප්‍රයෝජනයක් නැහැ. මේ කිසිම සුන්දරත්වයක් මම මේක දකින්නේ නැහැ කියන සංසිද්ධිය නිර්මාණය පුරාවටම නිර්මාණ කරව ඉදිරිපත් කරනවා කතකියා ඔස්සේ. ඒතර කතකියා මොනවද මේ ලෝකේ ප්‍රතික්ෂේප කර දේවල් නිර්මාණය පුරාව. ඔහු සූර්යාගේ ප්‍රතිබිම්බය නැත්නම් සූර්යාගේ බිම්බ සූර්ය කදම්බය ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ සූර්යා උදා වෙම ඔහුගේ ඔහු ප්‍රතික්ෂේප කරනවා. විහෝ ඒ කියන්නේ ඒක තම සුන්දර දර්ශනයක් උදැසන. ඊළඟට ඔහු ප්‍රතික්ෂේප කරනවා උදේසන අපි දන්න උදේසන මවදීවන්නේ සතුන්. ඒ සතුන්ගේ ඒ නැත්නම් විහවුන්ගේ ඒ අලංකාරවත් රාවේ ඒ ඒක තාම ප්‍රියජනකයි උදේසන අවදීන අපිට. උදේසන අවදීන හැට දවල්ට නැගිටින්න නෙමෙයි. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ උදේසන දින මේ සුන්දරත්වය තවත් වැඩි කරන තවත් සංසිද්ධියක් තමයි උදේසන පරිසරයේ සුවඳවත් මල් විකසිත වෙන්නේ. ඒ ඒ තුලින් හමන සුන්දර ඒතුලින් අපර සුවද මේ මනස පුබුදුවන ඒ සුන්දරත්වය ඒ මොන කෙනෙක් කැමති දේවල් මේ උදෑසන හිරුගේ ආලෝකයේ දේ දින අලංකාරය හරි කැමති හැම කෙනෙක්ම කැමති සෑම ජීවිකම කැමති ඊට ගත්තාම උදෑසන ගුරුලන් කිචිවිච ගාලා ශබ්දවද දාලා නේද පරිසරය ශබ්දවත් කරන එක ශබ්ද අලංකාරයක් ලබා දෙන ප්‍රතිසිත හරි මිනිස්සු කැමති බොහොම සුන්දරත්වය සුන්දර දෙයක් ඒක ශබ්ද රසයක් සුන්දර ශබ්ද රසයක් දැන් හැට පේන දේ කණ්ඩ ඇහෙන දේ දැන් බලන්න ඇහැට පේන දේ කියන්නේ සුන්දර ලෙස සූර්යා උදා වීම නිර්මාණකමට පින්නන්නට ඊළඟට කනිට ඇහෙන ශබ්ද නිර්මාණකමට පින්නන්නට ආහනේ ආහන කැමතිම නැහැ ඒ ශබ්ද ඊළඟට මේ සුවඳ නහසයට දෙන්න සුවඳ මේ මල් මගින් එන සුවඳ මේ නිර්මාණකමට මේ කතකට පින්නන්න බෑ ඒ සුවඳ එපා වෙලා තින්න යා ඒකට දෙයක් දකින්න කැමති නෑ යා දෙයක් ආහන්න කැමති නෑ යා ඒ සුවඳ දකින්න සුවඳ විඳගන්න කැමති නෑ අය. ඒතර ඒ කියන්නේ
මිනිස් කැමැතිම දෙයක් නේ. ඇස් පිනවීම නේද? කන් පිනවීම, ආග්‍රහණේ පිනවීම, නැත්නම් සුවඳ පිනවීම මේ මිනිස් කැමැතිම. අයියෝ මේ මෙයා කැමති නැහැ කිසිවකට. අර ඔහු සම්පූර්ණයෙන්ම කිසිවක් ස්පර්ශ නොකර නිදා ගන්නවා කියන එකෙන් කියන්නේ මොකද්ද? එයා ස්පර්ශයට කැමතිත් නැහැ. එහෙනම් ඔහු බින්දිනිය ස්වභාවයක් ඔහු ප්‍රතික්ෂේප කරන කතකේ. දන්නේ නැහැ හේතුව මොකද්ද කියලා. ඔයාට මට බෑ මේකට ඔබට මට කියන්න බෑ ඇයි මේ මොකද්ද මේ හේතුව කියලා. අපි දන්නේ නැහැ හේතුව කොහෙවත් හේතුවක් කියලා කියන්නේ. හේතුවක් නොකියුවට අපිට තේරෙන දෙයක් තියෙනවා මේ කතකියා සියල්ල එපා වෙච්ච පුද්ගලයෙක්. කිසිවක් දකින්න කැමති නැති සුන්දරත්වයක් සුන්දර කියන්නේ යා අපි අපි ඔයගොල්ලෝ ඔයගොල්ලෝ බුද්ධි ඉඩ දෙන මොකක් කරගන්නද? ඔයගොල්ලට පුළුවන් ඔයගොල්ලෝ බුද්ධි ඉඩ දෙන මොකක් කරගන්නද? ඔයගොල්ලෝ තීරණය කරන්න. මොකක්ද ඔයගොල්ලෝ තීරණය කරන්න? ඔයගොල්ලෝ අපි පාට විතර අපිට මට අදහසක් දෙනවා. මම කල්පනා කරනවා මේ කතකයා මේ කියන්නේ මේ කියන කතකයා මේ ඉදිරිපත් කිරීම කරන කතකයා සමහර වෙලාවට ප්‍රේමයෙන් පරාජිත වෙච්ච කෙනෙක් කියන ප්‍රේමී පරාජිත කියන එක සම්පූර්ණ සමහර සදාහර දාන. එහෙම නැත්නම් ඒක ප්‍රේමී පරාජිත නැත්නම් ඇයි ඔහු ඉතාම ආසකර කියන්නේ මුළු ලෝකයේලි කියලා හිතාගෙන හිටිය උතුම්ම දේ නැතිච්ච කෙනෙක් කියනවා. නැති ඉස යන්නේ වගේ කෙනෙක් වෙන්න පුළුවන් මේ කියන්නේ වටිනම දේ නැති කරගත්තු කෙනෙක්. අපි දන්නේ නැහැ මේ වටිනම දේ මොකක්ද කියලා. ඒ ප්‍රේමයේ වන්නට පුළුවන් නැත්නම් ඔහු ඕඩ ජීවත් වෙන්න තිබුණු අවසාන බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අවසාන අරමුණ නැති කරගත්තු කෙනෙක් බවට පත්විච්ච පුද්ගලෙක් විය හැකි මේ කියන කෙනා. අපි දන්නේ නැහැ මේ කෙනා පාඨකයාට ඉදහසර අපිට ඉදහසර සමුද අපිට ඉද ප්‍රස්තාව ලබා දීලා තිනවා කතකයා sorry කවියා ඒක අපිට තියෙනවා. හැබැයි කතකයා අවසන් වශයෙන් මේ සමස්ත නිර්මාණය ගත්ත අපිට පේන දෙයක් තියෙනවා. මොකද පේන? අපි දන්නවා අපි තහවුරු කරගන්නවා මේ කියන කෙනා කවුද? මේ කියන කෙනා අනිවාර්යයෙන්ම ජීවිතයේ අවසාන අරමුණත් අවසාන බලාපොරොත්තුවත් නැති කරගත්තු විඳ වැටිච්ච මනසකින් යුක්ත කිසිදු අනාගත සුභවාදී බලාපොරොත්තුවකින් තොර විරෝධයෙන් වෛරී නැත්නම් විරෝධාකල්පයෙන් යුක්ත මානසිකත්වයෙන් ඉදිරියට ගිය පුද්ගලයෙක් ඔහුට එකම සෝය සියලු සැනසීම නින්ද පමණයි ඒ නින්දන විධානය පමණයි කියන ක්‍රමයි සමස්ත නිර්මාණය අපිට ගන්නට තියෙන්නේ. එතකොට සියලු සුන්දරත්වයන් ඔහු අසුන්දර ලෙස දකිනවා. හරිද? සියලු සුන්දරත්වයන් අසුන්දර දකින මේ සියලු සමුදා සියලු දේවල් මේ සියලුම ස්වභාවික සංසිද්ධී අපි බැලුව අපිට අපිවත් අපිටවත් පේන්නේ නැහැ මේ මමුතු විදියට. අන්න ඒක තමයි නිර්මාණ කරවගේ ප්‍රතිපාශක්තිය. අලුත් විදියට දැකලා අලුත් විදියට මේවා විස්තර කිරීම. අලුත් විදියට දැකලා අලුත් විදියට විස්තර කිරීම. හරිද? හරි. පතපති නම් අනිවාර්යෙන් පාඩම් කර ගන්නකොට පෙරදී ගුණ හෙන්ද අපුසෝ මගේ ධ්‍යාන ඇයි කඩන්නේ? නිදියා ගන්න පුරව ගත්ත කල්පිතිපට මොකටද මේ තීරවලට ඉරා දමන්නේ? අපි අපූර්ව බලන්නකො මුම ප්‍රතිභාශක්තියක්නේ. මුදුම හැකියාවක්නේ අපූර්වත්වයක්නේ. ප්‍රතිභා ශක්තිය කියන මොකද්ද කියලා ඉස්සරහදී කතා කරමු. මේ අපි දැන් පෙරදිග පුරහැණි රකුසෝ පෙරදිග පුරහැණි රකුසා රකුසෝ හරිද? රකුස නෙවෙයි රකුසෝ මේ සූර්යාට නෙවෙයි අතර මණින් කාටද මණින්? ව්‍යංගෙන් යථාර්ථික විතර ගත්තාම සූර්යාට තමයි රකුසොන්ට මණින්නේ. කවුද මේ රකුසු? සූර්යාද නේ? කවුද මේ රකුස කමිට ගත්තාද? කවුද රකුස කියලා කියන්නේ? පෙරදිග පුරහැණි රකුසෝ මේ සූර්යයාගේ මේ රකුසා කියලා දේ රකුසෝ කියලා දේ. එහෙනම් මේ කෙලින්ම බණින්නේ සූර්යයාට නෙවෙයි. කාටද බණින්නේ? පෙරදිග ගුරහැඳි රකුසෝ මගේ ධ්‍යාන ඇයි කඩන්නේ? කවුද මේ රකුසෝ කියලා කියන්නේ? කවුද කියලා ඔයගොල්ලෝ කියන්නේ? කවුද මේ රකුස්? ඔයගොල්ලෝ කියන එක මට ඇහින්නේ නැහැ කියලා මම දැනට දන්නේ. හරියට හරි. ඉරුරැස්. මේ සූර්යයාට නෙවෙයි බණින්නේ. ඉරුට නෙවෙයි බණින්නේ. ඉරු මගින් නැති කරපෝ රශ්මි කදම්බේට බණින්නේ. ඒකයි රකුස කිව්වේ. යා එක්කෙනෙක් නෙමෙයි රකුසෙක් නෙමෙයි. රකුසෙක් නම් සමහරට ගැට ගැටලුවක් නොවෙන්න පුළුවන්. රකුසෝ. රකුසෝ ගොඩක්. එක්කෙනෙක් නෙමෙයි මට කරදර ගොඩක් කියලා කරදර. සා පෙරදිග ගොරහැණි රකුසෝ. අපි උදෑසන පෙරදිග දකින්න ඉතාම සෞම්‍ය සුසිනිඳු සෞන්දර්යවත් පැත්තක් තිබෙනවා. සූර්යාගේ නැගෙයි. හැබැයි සූර්යාගේ නැගෙීමෙන් ඇති කරන වූ සෞන්දර්ය වෙනුවට පෙරදිග කියන පෙරදිග කියන පැත්තම උට රකුසෝ ලෙස සලකන්නේ. පෙරදිග ඒ පැත්තම රකුසේ පෙරදිග ගුරහැණි රකුසෝ. අපහට පෙර ඒ පැත්තම රකුසෙක් විදිහට සලකනවා. සමස්තයක් විදිහට. සූර්ය කදම්බේ දිග හරින. පෙරදිගම උට රකුසේ. බලන අර්ථය.
සමහරලාට අපි දැන් එකතරක් අපි හඳුනාගත්ත මේ පෙරදිග පෙරදිගින් එන සූර්ය කදම්බ රකුස. එමෙත්තම් මොහු සමස්තයක් විදිහට දිනන නැගෙනහිර පැත්ත මොහුට රකුසේ. අපූර්වයි නේද? අපූර්ව ඉදුවක්. නැගෙනහිර පැත්ත මොහුට රකුසේ. පෙරදිග ගුරැහැනි රකුස. නිකං රකුසෙක් නෙමෙයි ගුරැහැනි පාළුවයි. චරාව ගුරැහැනි. ගුරැහැනි කියලා කියන්නේ කිසිදු බර සාපේන රකුසෝ කියන එක සාමාන්‍ය වචනයක් විදිහට ගත්තොත් එහෙම නරකයි තමයි. හොඳ නෑ තමයි. ඊටත් වඩා නරකයි. ඉපාම වෙච්ච එක. පෙරදිග ගුරැහැනි රකුසෝ මගේ දහනයි කඩන්නේ. පෙරදිග ගුරැහැනි මගේ දහනයි කඩන්නේ. නිදිය ගන්න පුරවගත්ත. නිදිය ගන්න නිදා ගන්න පුරවගත්ත. කළු රෙදි පොට මොකටද මේ තීර වලට ඉරාදමන්නේ? නේ නිදා ගන්න පුරවගත්ත. මගේ දහනයි කඩන්නේ. මියාගේ තිබුණ එකම දහනය. තැම්බත් බව මොකක්ද නිින්ද එහෙම තුමේ ධ්‍යාන ගොඩනගන කරනවා කියලා කියන්නේ ඔහුගේ අපි සාමාන්‍ය ධ්‍යාන කියලා කියන්නේ මේ සිතේක සිතකින් කරගැනීම සිද්ධියුන කරගැනීම ඇති කරන ධ්‍යානනේ ඔහු ධ්‍යාන මේ කතකයා කියන එයාගේ ධ්‍යානය මොකක්ද කතකයාගේ ධ්‍යානය තමයි නිින්ද කතකයාගේ ධ්‍යානය නිින්ද ඔහුට තිබුණු සැනසීම ඔහුට තිබුණු සැනසීම නිින්ද නැවති ධ්‍යානය අන්නේ ධ්‍යානය තමයි අර සූර්ය කදම්බේ මගින් නැති කරලා තියෙන පෙරදිගින් ආපු සූර්ය කදම්බේ මගින් නැති කරලා තියෙන. එතකොට තවදුරටත් අපි විස්තර කරලා ගත්තොත් එimhe විස්තරය දිනවා මේ මතු විදිහින් විස්තර කරගෙන යන හැටි. එතකොට මම කතා කරන දේවල් නිබන්ධනේ තියෙන නිබන්ධනේ කතා ටිකක් සාකච්ඡා කරගන්න ඔයගොල්ලෝ මේක තවදුරටත් අවබෝධ කරගන්න. එතකොට නිදාගන්න පුර නිදා නිදිය නිදාගන්න පුරවගත්ත කළු රෙදිපට මොකටද මේ තීර වලට ඉරාදමන්නේ? බලන්න හරි අපුරු එදුමක්. ඔහෝ ඊර නිදාගන්න ඔහුට නිදාගන්න වෙලා නැහැ මොකද කළු රෙදිපටක් තිබුණ නැති නිසා ඔහුට සැනසීම ගෙන දීලා තින්නේ මොකක්ද නිදාගන්න ඔහුට සෝයගෙන දීලා තින්නේ කළු පාට රෙදිපොට මොකක්ද මේ කළු පාට රෙදිපොට අන්ධකාරය කියන්නේ ඔහුට පුදුම තරම් වද දීලා තියෙනවා එළිය නැමෙති සුදු රෙදිපොට විවෘත භාවය මේ මෙතන මේ අන්ධකාරය කියලා කියන්නේ ආවෘත භාවය විවෘත භාවය කියන්නේ මේ 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 අර මේ ආලෝකයම විතරක් නෙවෙයි මේ කළු රෙදිපට මගින් වහගෙන තියෙන්නේ ආලෝකය විතරක් නෙවෙයි කියන්නේ ඕ එක පැත්තක් ඒක ආලෝකේ වහගන්න ආලෝකේ විතරක් නෙවෙයි වහගන්න මොකද වහගන්නේ මේ කළු රෙදිපටින් ඔහු වහගත්තා ඔහුගේ මනස බලන්න කළු පාට කියලා කියන්නේ අපි දන්නවා සාහිත්‍ය කළු පාට කියලා කියන්නේ මොකක්ද නරක පාට කියලා සලකන අයහපත් පාට කියලා සලකන ඔහුගේ මනස විවරණය කරන සංකේතයක් තමයි කළු පාට ඔහුගේ මනස සුදු පැහැති නෑ ඇයි ඔහු එහෙම දකින්නේ නෑ ඔහුට සුදු පැහැයක් ඔහුට පේන්නේ නෑ ඇයි ඇයි එහෙම පේන්නේ නැත්තේ ඔහුගේ එහෙම දකින්න ඕන ඔහු එහෙම දකින්න පුළුවන් අරමුණක් ඔහුට නෑ ඒ නිසා එකක් සාමාන්‍ය ආලෝකේ නැති කරපු කළු රෙදිපටක් මෙතන විවරණය කරන එකාර්ථයක් සාමාන්‍ය. ඒ කියන්නේ කළු රෙදිපට කියලා මේ ගන්නේ අන්ධකාරෙනේ. මේ එකාර්ථයක් ඒක අනිත් එක තමයි කළු පැහැයෙන් මේ විවරණය කරන ඔබේ මනසේ සුදු පැහැයට ගන්න තරම් දෙයක් නෑ. ඔක්කොම දෙන්නේ නීරස දේවල්. ඒ නීරස කියන මනස කළු පැහැති අඳුරෙන් කළු පැහැති අඳුර නැති රෙදිපටෙන් නැත්නම් ඒ රෙදිකෙ බැල්ලෙන් මොකක් කරලාද වහලා තියෙන්නේ. රාත්‍රී එකක් තමයි හදවත නැති කළු රෙදිපට තමයි ඉඳා ගන්න අවස්ථාවක් ගන්න. හරිද? ඊළඟට මොකටද මේ තීරු ටික දමන්නේ? පුතේ මතක තියාගන්න. ඉරණවයි තීරු වලට ඉරණවයි කියන්නේ දෙකක්. ඔයගොල්ලෝ දන්නවනේ නේද? ඉරණ එක අපිට දෙකට ඉරණ පුළුවන්, හතරට ඉරණ පුළුවන්. හැබැයි තීරු වලට ඉරුවොත් මොකෝ වෙයි? තීරු වලට ඉරුවොත් ආයෙ ගොඩනගන්න බෑ. ඒකයි කියන්නේ තීරු වලට ඉරා දමනවා. අනේ ඉතින් මට කරන්න දෙයක් නෑ. දැන් මට මේ මට දැන් රෙදිපටක් නැති වෙනවා. ඒ රෙද්දක් නේ. ඇයි? මේක තීරු වලට නිරන්නේ. තීරු වලට ඉරුවෙන් පස්සම කොහෙන්නේ? දෙක තීරුවණා, හතර තීරුවණා, ඔය ඉරුවණා මට මහලහරි ගන්න පුළුවන් මේක.
ආයි යථා තත්ත්වයට පත් කරන්න බැරි විදිහට තමයි මේ කියන්නේ. ඒකයි මෙතන කියන්නේ තීරු වලට ඉරනවා කියලා. හොඳට මතක තියාගන්න. තීරු වලට ඉරනවා කියන එකේ අදහස මොකද්ද? නැවත ගොඩනගා ගන්න බැරි තත්ත්වයට ඉරලා දානවා කියන එක. නැවත ගොඩනගා ගන්න බැරි තත්ත්වයට සා මේ අඳුර නැමති රිදිපට තීරු වලට ඉරලා දානවා. රකුසු ලැබිලා මේකට ආයි ගොඩනගා ගන්න බැරි මට්ටම් දිරලා දානවා. එහෙනම් මම නැවත නැවතත් පරාජයට පත් වෙනවා. ඇත්තට පරාජයේ පරාජයට පත් වෙච්ච මිනිස්සෙක් නිය කතකයක්. තව දුරටත් පරාජයට පත් වෙන කවුරු නිසාද? පෙරදිග ගොරහැඩි රකුසෝ නිසා. යදන් ජීවිතේ පරාජයට පත් වෙලා ඉන්නේ. අපි දන්නේ නැහැ කොහෙන් පරාජයට පත් වෙලාද කියලා. ඒ පරාජයට පත් වෙච්ච එක තව තවත් වැඩි කරනවා පෙරදිග ගොරහැඩි රකුසන් විසින් ඇති කරන ආලෝකය. බලන්නකෝ කොහොම භාවිතය අතින් මම ප්‍රමාදී තියෙන්නේ කියලා. හරිද? මේ ටික කියව ගන්න ඉක්මන් කරලා මාත් කියවන්න ඕගොල්ලෝ කියව ගන්න. සාමාන්‍ය සෞරද උදෑසන දකින විදින දකින විදින වාට වඩා වෙනස් ස්වභාවයේ කවියා එනම් කතකයන් උදෑසන දකින අපිට උදෑසන අපි ඔයගොල්ලෝ කවුරුත් මෙහෙම මානසක් තියන අය නෝන් නිසා ඔයගොල්ලෝ උදෑසන වෙන්නේ තාම චමත්කාර ජනකයක් ලෙස. ඉතින් කම්බලියට නම් උදෑසන චමත්කාර ජනක වෙන්නේ නැහැ මොකද එයාට පෙරදි ගුරෙන් රසු වෙන්න පුළුවන් මේ සුභාගේ පැමිණි. එතකොට ඊළඟට මේ මේ අපි සාමාන්‍යයෙන් අපේක්ෂාක සෞරද අපි අපේක්ෂා කරන දෙයක් නෙමෙයි මේ දෘෂ්ටිය. මෙහෙම ලක්ෂණ බලාපොරොත්තු වෙන්නේ නැහැ සූර්යාවෝ ඒ සංසිද්ධි. එතකොට පෙරදිග මේ එන සූර්යා අතිදේ බලන සැලකුවේ විශේෂයෙන්ම දිව්‍ය පිටර සැලකුව. අපි දන්නවා සූර්ය දිව්‍ය රාජයා කියලා කිව්වේ. එතකොට ඒ ඒගේ වටිනාකම. එතකොට ඒ සූර්යාගේ ආශිර්වාදයෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන එකයි හිරු දෙවියන්ගේ ඈයෝ කියලා කිව්වේ. සඳ දෙවියන්ගේ ඈයෝ කියලා කිව්වේ ඒකයි. දිව්‍ය විතර සැලකුවා. මොකද ඔයගොල්ලෝ දන්නවා මේ ලෝකේ පවතින්නේ හිරුගේ හිරු කිරණත් මවගේ රුධිරයත් නිසා කියලා අපි අහලා තිබුණේ. ඇක්සින් ලෝ කියන්නේ මේ ලෝකේ පවතින්නේ සූර්යාගේ සූර්ය කිරණත් මවගේ මව කිරණත් නිසා. එතකොට සූර්යාගේ කිරණ නැති වුණොත් එහෙනම් මේ ලෝකය නැති වෙනවා. මේ ලෝකේ පැවැත්ම නැති වෙනවා. එතකොට මේ ලෝකේ පැවැත්ම සැලකුවන් කරන අංශ දෙකකින් එකක් තමයි සූර්යාගේ කිරණ. එතකොට සූර්යාගේ කිරණ එපා කියන මෙයා ජීවත් වෙන ආසාවක් තියෙන කෙනෙක් වෙන්න බෑ නේද? එහෙනම් අපි ගත්තොත් එහෙම මේ සූර්යා කතා කරන සූර්යා ගොල්ලන් රකුසෙක් විදිහට සලකනවා. එයාගේ පැමිණීම ප්‍රතික්ෂේප කිරීමක් මේක අපි දක්වන්න ලැබෙනවා. ඒ ප්‍රතික්ෂේප කරන්න හේතුවක් තමයි ඔහුගේ නිින්දට බාධා කිරීම. නින්ද හැර වෙන සැනසීමක් නැහැ. නින්ද නැවති ධානය හැර වෙන සැනසීමක් නැහැ. මොකද ඔහු අවදි වුණ ගාම ඔහුට සාමාන්‍ය පීවි ලෝකයේ තියෙන හැම දෙයක්ම ඔහු ඔහුට නිරස දේවල්. මොකද ඔහුගේ මනස සුන්දරත්වයක් දකින්න තරම් තත්ත්වයක් ඇති කරගෙන නැහැ. මොකද මනසේ තියෙන්නේම බලාපොරොත්තු නැතිවීමක්. ඉච්ඡා බංගත්වයක්. කැමති දේවල් කිසිවක් නැහැ. කැමති කිසිවක් නැහැ. ඉච්ඡා බංගත් වෙනවා කියලා කියන්නේ ඒක. ඉච්ඡා බංගත්වයට පත් වුණු කැමති කිසිවක් නැති මනසකට මේ ලෝකේ තියෙන කිසිවක් සුන්දර නැහැ. මොකද ඔහුගේ වටිනාම දෙයක් නැති කරගෙන තියෙනවා. අපි දන්නේ නැහැ. හරිද? ඒ නිසා ඔහුට තිබුණ එකම සැනසීම ගෙනාවේ අඳුර. ඒ කියන්නේ අන්ධකාරය, යන්ධකාරය නැති කරනවා ඉරුදී සූර්යාලෝකය නිසා. ඒ නිසා ඔහු මේ සූර්යා මේ පැවිදිම ඔහු දකින්නේ පෙරදිග ගුරැන්ඩි රක්කුසෙක් විදිහට. හරිද? හරිය කතා කරලා ටිකෝ ටික තියෙනවා. ඕගොල්ලෝ අත බලා ගන්නවා. දැන් ඔයගොල්ලෝ පාඩම් කරලා තියාගන්න. ඔයගොල්ලෝ මාත් එක්ක මතක කරගන්න. පෙරදිග ගුරැන්ඩි රක්කුසෝ මගේ ධ්‍යාන ඇයි කඩන්නේ? නිදා ගන්න පොරවගත්ත කලුරෙදි කොට මොකටද මේ තීරු වලට ඉරා දමන්නේ? හරිද? හරි. ඊළඟට උදෑසන අවදිුණෙන් පස්සේ දැන් සූර්යාගේ සූර්ති ආරම්භයත් එක්ක අවදි වෙලා දැන් යාට යා දකින්න දේවල් වලට කැමති නැහැ කියලා මම පළවෙනි කොටසෙන් කිව්වා. ඕන උඩිලිය දෙන දකින්න දේවල් වලට කැමති නැහැ යා. මතක තියාගන්න පළවෙනි කොටසෙන් අපි සරලව ගත්ත තේ මේ කොටසෙන් කියන්නේ දකින්න දේවල් වලට කැමති නැහැ. දකින්න කැමති නැහැ මොනවා? චක්කු වලට කැමති නැහැ. දෙවෙනි කොටසින් එයා සෝත වලට කැමති නැහැ. සෝත ශෘංගාරය කියලා අපි ගමුකෝ. සුන්දරත් එක ශෘංගාරයනේ. ඇල්බර්ට් සෝත ශෘංගාරයට කැමති නැහැ. අහන්න කැමති නැහැ. කුරුල්ලන්ට ගහලා උන් හොඳටම මොකක් කළාද? උන් හොඳටම බිය කරලා අන්නේ. කුරුල්ලන්ට ගල් ගහලා. ඇත්තට කුරුල්ලන්ට ගල් ගහලා නැහැ. කුරුල්ලන්ට ගල් ගහලා නැහැ. මට මෙන්න මේක කමෙන්ට් එකක් දෙන්න කවුරු හරි. මේ කුරුල්ලන්ට ගල් ගහලා තියෙන්නේ කවුද? කවුද කුරුල්ලන්ට ගල් ගහලා තියෙන්නේ? හිතන්න. කමෙන්ට් එකක් දෙන්න ඉක්මන් කරලා. කවුද කුරුල්ලන්ට ගල් ගහලා තියෙන්නේ? පෙරදිග ගොරහැණි රකුසෝ. එහෙම නැත්නම් සූර්යයා නැති ප්‍රෙක් කරස්. ඒ තනි පරිදසක් අතට. නැත්නම් පෙරදිගෙන් එන ගොරහැණි රකුසෝ තමයි ගල් ගහලා තියෙන්නේ. සූර්ය කදම් මේ නැත්නම් සූර්යාගේ හිරු කිරණ තමයි ගල් ගහලා. ගහපු ගල් ගෙඩිය ගල් මොකක් මොන ගල්ද මේ ගහලා තියෙන්නේ? ආලෝකය නැමැති ගල්. හිතන්න අමාරු නේද ඉතින් හයිදෝ කියලා නෙමෙයි මම හිතන්නේ. ආලෝකය නැමැති ගල් ගහලා. ඇයි?
ආලෝකය ආපු නිසා තමයි මේ විහගුරු කුරුල්ලෝ අවදි වුණේ. ය ආලෝකයේ නැමෙති මට ගෙහු මට ගලෙත් ඔය වැඩේම තමයි. මගේ අන්ධකාරය කියලා මම පොරොගෙන හිටිය කළු රෙදිපට ආයි හදන්න බැරි වෙන කීතු කීතු කළ ඉරුවා. ඉතින් නෑ උතුන්නේ. මම අහන්න කැමති නෑ මේ ලෝක කිසිවක්. මේ ලෝකෙ සියල්ල අසුන්දරයි. අහන හැම දෙයක් මට අසුන්දරයි. ඒ විතරක් නෙමෙයි මේ සූර්යා ඇවිල්ලා මොකද කරේ? මේ පෙරදි ගුරහ රක්ස ඇවිල්ලා මොකද කරේ? ආලෝකයේ නැමෙති ගල් වලින් ගහනවා කුරුල්ලොන්ට. උන් හොඳටම බය වෙලා කෑ ගහගෙන යනවා. පුතේ කුරුල්ල මේ වෙලාවේ මේ උදෑසන ඇත්ත තත්ත්වෙ මේක නෙවෙයි. මේ කතකියා හිතන විදිය. කතකියා හිතන්නේ මේ කුරුල්ලොන්. ඒකද එයාට සුන්දර නේ. මේ අනිත් හැම මනසින් සුන්දරව දකින්න හැම කෙනෙකුටම මේ කුරුල්ලන්ගේ කිචි මිචනාදී සුන්දරයි. කතකියාට මනසින් අසුන්දරව දකින්න නිසා එයා අසුන්දර සුන්දරත්වයක් මනසට ගන්න බැරි නිසා එයා පීඩනයෙන් නිසා ප්‍රතිවිරුද්ධතාවක් ගොඩනගනවා. එයා දකින්නේ මේ කුරුල්ල ඇත්තටම උදෑසන මේ සූර්යාගේ පැමිණීමත් එක්ක සූර්ය කදම්බයත් එක්ක කෑම හොයා ගනිමින් පරිසර අලංකාරය විඳින්න ඕන් නෙක්‍රෝක් වෙලා සුන්දර ලෙස කෑකෝ ගහමින් පරිසර අලංකාරවත් කරනවා. කතකේ දකින්නේ එහෙම නෙමෙයි. කතකේ දකින්නෝ අර ආලෝකයේ නැමැති ගල් ගහලා මොකක් කරලාද? මේ කුරුල්ල අවදි කරලා උන්නේ කෑ ගහනවා බයට. සත්තු බයටත් කෑ ගහනවා තමයි. කවදාවත් සත්තු සූර්යාගේ පැමිණීමට කෑ ගහන්නේ නැහැ. උන්ටම කැමති එක. මොකද උන්ට විශේෂයෙන්ම කුරුල්ලොන්ට රාත්‍රිය ගත කරලා දිගු කාලයකින් පස්සේ තමන්ගේ ආහාර ටික හොයාගෙන කියාගෙන යන පුළුවන් වාතාවරණයක් ඇති කරගන්න. කුරුල්ලෝ කැමති. විහෙගුන් කැමති. හැබැයි කතකයා කැමති නැහැ. කතකයා දකින්න එක වෙන විදිහකට. හරි අපූර්වයි දුමක්. එහෙනම් මෙතන මතක තියාගන්න වියංගෙන් කියන දේක් තියෙන මොකද්ද? ගොරහැණි ලකුසු ඇවිල්ලා එකක් කරා මොකද කර කතකයා නිදාගෙන හිටිය රෙද්ද. රෙද්ද හොඳද? කීතු කීතු කරා. එතනින් නැවතුන්නේ නැහැ පෙරදි ගොරහැණි ලකුසු ඊට පස්සේ මොකද කරේ? ආලෝකයෙන් නැති ගල් වලින් ගහව කුරුල්ලොන්ට. දැන් කුරුල්ලෝ මොකෝ? අවදි වෙලා වුන් ඊහේ මෙහේ දුවනවා කෑ ගහනවා බියටපත් වෙලා. හරිද? හරි අපූර්ව මේ භාවිතයේ. ඊළඟට අපි ගත්ත ඊළඟ කොටස කියත් ඒක. අයදර මතක තියාගන්න අර මතර මම විශේෂ වචනක් වල පිළගස්සලා දිනෝ. හතරවෙනි පේරි මේ විස්තරේ කුරුළු ගීරාවේ කතකයට අනු විලාපයක්. කුරුළු ගීරාවේ කතකයට අනු විලාපයක්. යාට විලාපයක් විතර විලාප කියලා කියන හොඳ දෙයක් නෙමෙයි. විලාපයක් විතර ඇහෙන්නේ. විලාපයක්. ඒ විලාපයේ කුරුළු විලාපේ නෙමෙයි. ඔහුගේ හදවතේ විලාපේ මේ පින්නොත්. එයාගේ හදවතේ විලාපේ තමයි කුරුළු පිටින් තියලා දෙ කියන්න හදන්නේ. දකින්නේ ඔහු. හරිද? ඊළඟට අනිත් කාරණාව තමයි චක්කු සුංගහාරයක් තියෙනවා එකද? ආග්‍රහණ සුංගහාර sorry. ආග්‍රහණ නෙමෙයි. ආග්‍රහණ සුංගහාර. ආග්‍රහණ කියන්නේ සුවඳ. මල් එකක් චක්කු දැක්ම දකින්න කැමති නැහැ කියලා මම කලින්ම කෝරේ. සෑ මල් වල සුව මල් වල පිපෙන අලංකාර දකින්න කැමති නැහැ. ඒ විතරක් නෙමෙයි. මේ මල් වලින් ලැබෙන සුවඳ විඳින්න ඔහු කැමති නැහැ. සුවඳ විඳින්න කැමති නැහැ. ඒකද කියන්නේ කුරුල්ලන්ට ගල් ගහලා උමුදර බිය කරලා මල් පොහොට්ටු දෙකසිලා හඳුන් හැරනවා. හරි අපූර්ව සංසිද්ධියක් මේක. ඇත්ත ස්වභාවික தත්ති මොකද්ද මෙතන? උදේට අපි දකිනවා මල් පොහොට්ටු වලට පිණි වැටිලා ඒ පිණි බිමට වැටෙනවා මල් පොහොට්ටුව පිපෙනකොට. විකසිත වෙච්චි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවික සංසිද්ධිය. මල් පොහොට්ටු පිපෙනකොට එහි මත රැඳිලා තියෙන පිණි බිඳු බිමට වැටෙනවා. ඒක කතකයාට අනුව මොකක්ද? කතකයාට අනුව ඒක මල් පොහොට්ටු බියටපත් වෙලා තියෙන මොකක් නිසාද? අර පෙරදි ගොරහැණි ලකුසු ගල් ගැහුවා ආලෝකයෙන් මෙති ගල් වලින් විහඟුණ්ඩ කුරුල්ලන්ට පහර දුන්න. පහර දීමත් එක්ක කුරුල්ලෝ බියටපත් වෙලා කෑ ගහන විලාපන ගමින් එමේ අප යනවා. අන්න ඒ ශබ්දයත් එක්ක ඇතිවෙච්ච බිය නිසා තමයි මල් පොහොට්ටු මේ සුන්දර මල් පොහොට්ටු විපෙන්න මල් පොහොට්ටු අඬන ලෙස දකින්න sorry කඳුළු අඬන ලෙස දකින්න කඳුළු හෙලනවා කියලා කියන්නේ කඳුළු වැටෙන දුකටපත් වෙන අඬනකොටනේ සතුටවා කඳුළු ආවේ අපිට කියන දෙන්නේ තිගැස්වීමක් තිගැස්සෙනවා මල් පොහොට්ටු තිගැස්සিলা තිගැස්සෙන්නේ පිටපත් වෙනවානේ පිටපත් වෙලා මොකක් වෙනද ඇත්තට මල් පොහොට්ටු තිගැස්සලා පිපෙන එකක් පිටින් පිටිවත් එක එක දීලා මොනවද පිටිවිදු පිටිවට වැටෙනවා කතකයට අනුව එහෙම එකක් මේ කතකේ දකින්න වෙනස් සිද්ධියක් කියන මොකද්ද මේ මල් පොහොට්ටු පිපිලා බිමට ඒවැය තියෙන පිටිවිවරනෝ නෙමෙයි මල් පොහොට්ටු අර
ආලෝකේ නැමැති ගල් ගහලා කුරුලොබිය කරලා කුරුලොබියාම ස්පියාසර කරන මේ පිටපත් විලා විලාප නගමේ ඒ විලාපයට මල් පොහොට්ටු පිටපත් විලා මල් පොහොට්ටු පිටපත් වෙන්නේ කවුද මල් පොහොට්ටු මල් කියලා කියන්නේ වැඩිහිටියෝ නියෝජනය කරනවා ඒ වෙච්ච පිටපත් වෙන්නේ තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයක් නිසා නෝ කුඩා කුඩා බව පොහොට්ටු නෙමෙයිද පොහොට්ටු කියලා කියන්නේ කුඩා කියන එකේ කුඩාය තමයි සාමාන්‍ය පිටපත් වෙන්නේ ඔන්න පිටපත් වෙච්ච මල් පොහොට්ටු දැන් විලාප නගනවා හඬනවා ඇඬීමත් එක්ක මොකද කඳුළු වැටෙනවා මිනි බිඳ බිඳ රැළු ඔබේ හිතේ කඳුළු වැටෙනවා සුන්දර සියලු සුන්දර අත්‍ය සුන්දර ලෙස දකින්නවා නිර්මාණ කරුවා හරිද ඒක නිසා මොකද කියන්නේ ඉතින් කොතර කතා කරලා දින ඔගොල්ලොත් එක්ක අවසාන කොටස අපි ගියත් එහෙම ඇස් දෙක මම අරින්නේ නෑ තුරුළු කරන් භාවනාව නැවතත් ගන්නට යනවා මම මගේ දැහැන් ලෝකේට එයාගේ දැහැන මොකක්ද යා මෙච්චර වෙලා ආය ඇස්සරියට ඇස් අරගෙන හිටියට එයාගේ ධ්‍යානයේද බාධාවක් වුණේ නැහැ මොකද අන්ධකාරය නිසා මොකද වෙනුනේ නැනේ අන්ධකාරය නිසා ඔහුට මේ කතකයට බාධාවක් තිබ්බේ නැහැ ඇස් අරගෙන ඉන්නේ අන්ධකාරය නිසා බාධාවක් වුණේ ඇස් අරගෙන ඉන්නේ ඒ කිසිවක් වෙනුනේ හරිද එතකොට ඒක මේ කියන්නේ ඇස් දෙක මම අරින්නේ නැහැ ඒ ඇස් දෙක හැරි හැරියන් පස්සේ දැම්මකෝ රාත්‍රිය ඇස් දෙක හැරියාම ගැටලුවක් තිබෙන්නේ නැහැ දැන් ඇස් දෙක හැරියාම කොහොදී නිින්ද අවදිලා ඇස් දෙක හැරියාම ආලෝකේ තියෙනවා දැන් ආපහු මොකද වෙන්නේ මේ ලෝකේ යා දකින්න කැමති නැහැ අහන්න කැමති නැහැ ආග්‍රහණය කරන්න කැමති නැහැ ස්පර්ශයට කැමති නැහැ මේ කිසිම සුන්දරයක් සුන්දරත්වයක් උඩ ඔහු කැමති නැහැ ඒ නිසා ඒක ඔහු අසුන්දර සිනා කියනවා ඔහු දැන් කරන්න තියෙන එකම වැඩයි පෙරවගන් රෙද්දකුත් නැහැ ඒක කීතු කීතු කරලා ඉරලා බීසි කරා ඒක දැන් හදන්න බෑ කියන්නේ ආලෝකය දැන් ඇවිල්ලා අන්ධකාරය නැති කරන්න දැන් තියෙන එකම විකල්පය උගලටත් මතක් වෙන සමාන ඇත්තක තත්ත්වෙට පියාගෙන ඉඳාගත් අවස්ථාව මතක් වෙන්නේ කතකිය මොකද කරන්නේ දැස් තදින් පියාගෙන තදින් පියාගෙන ඇස් දෙක මම අරින්නේ නැහැ තද ඒක ඇස් දෙක මම අරින්නේ නැහැ කියලා ස්ථිර දිස්තරේ ඇස් දෙක තදින් තදින් පියව ගන්න බම ඉඟි කරනවා අපිට ඇස් දෙක තදින් පියව ගත්තා කියලා කියන්නේ නැහැ යා අදිෂ්ඨාන කියලා තද ඇස් දෙක තදින් පියව ගත්තා කියලා කියන්නේ කොහොමද ඇස් දෙක මම අරින්නේ නැහැ දුරුළු කරන් භාවනාව මගේ සැනසීම තියෙන එතන සැනසීම තියෙන එතන කොතනද නිින්දේ ඒක තමයි මම තුරුළු කරගන්නේ හදන්නේ මේ දැන් නිින්දට යනවම නිින්ද තුරුළු කරගන්න තුරුළු කරන් භාවනාව නිින්ද නැති භාවනාව තුරුළු කරගෙන මොකද්ද නැවතත් යන්න යනවා මං ආපහු යන්නට යනවා මම යන්න යනවා යන්න හදරේ මම කොහෙද නිින්දට යන්න හදන්නේ මම මගේ දැහැන් ලෝකයට සමහරට පූජිත කම්මැලි මේ හැම කෙනෙක් වෙන්නත් පුළුවන් මේ එලෙක් වෙන්නත් පුළුවන් පරපුරකින් තොරව කටු කරන සවුන් නොයි වගේ සුවිශේෂ සිතුවිලි විශේෂ අපිට පේනවා මේ නිර්මාණයේ ශබ්ද රසයක් නෙවෙයි තියෙන්නේ ආර්ථ රසයක් ආර්ථ රසය මේ වීඩියෝ එක නැවත නැවත බලලා මේ ආර්ථ රසය නැවත නැවත බුල පොඩක් ගහණය කරන උත්සාහ කරන ආර්ථ රසය මේක සාමාන්‍යයෙන් අපි ගත්තාම බුල රසෙන් ගලන අමුතුම නිර්මාණයක් ඒකනේ මේ කියන්නේ හරිද එසා නිර්මාණ කරුවා හරි අපූර්ව සංසිද්ධියක් අරගෙන ඉවරලා අපූර්ව කියන්නේ පෙර නො වූ විරු ප්‍රශ්න කිපයක් තියෙනවා මේක චිත්තක් කළයමු ප්‍රශ්න කිපයක් නිකරත් අපි චිත්තක් කළයමු ගිහිල්ලා භාෂාව පිටිපොත අපි ගත්තොත් ධ්වනිතාර්ථ බහුල භාෂාවක් තියෙනවා ධ්වනිතාර්ථ බහුල භාෂාවක් මුදේ මේකේ ධ්වනිතාර්ථය කියලා කියන්නේ සැඟවුණු අර්ථය මේකේ ධ්වනිතාර්ථයව සැඟවුණු අර්ථය පෙන්වුම් කරන ස්ථාන රාශියක් තියෙනවා කීප උදාහරණයක් විතර ගත්තොත් එහෙම පෙරදිග උරහින් රකුසෝ කියන දැන ධ්වනිතාර්ථයක් තියෙනවා ඊළඟට අපි ගත්තොත් එහෙම පෙරදිග උරහින් රකුසෝ කියන දේ තියෙන ධ්වනිතාර්ථයක් ලැබුණු අර්ථයක් ඊළඟට තියෙනවා මෙන්න මෙතන කොතනද නිදා ගන්න පොරවගත්ත කළු රිදිපොට කියන ධ්වනිතාර්ථයක් තියෙනවා ඒ ධ්වනිතාර්ථය බලා ගන්නට ඕන ඊළඟට අපි ගත්තොත් එහෙම ඊළඟට දෙන්න මට ඊළඟට තියෙනවා මල් පොහොට්ටු දිගස්සලා අඳුර හෙලනවා කියන දෙන කුරුල්ලන්ට ගල් ගහලා කියන දෙන මේ හැමතැනම තියෙන දෙලිතාර්ථය සැකෝල් වර්ගයක් තියෙනවා සැකෝල් වර්ගය හරිද හරි ඊළඟට අපි ගත්තොත් එහෙම කටවහන සම භාෂාව භාවිත කරලා තියෙන මේ බලන උදාහරණ විතර ගත්තොත් එහෙම මල් පොහොට්ටු දිගස්සලා කඳුළු හෙලනවා නිදා ගන්න පොරවගත්ත කළු රෙදි පොට වගේ නේද මොකටද මේ තීරු වලට ඊරා දාන්නේ ඒ වගේ දුම් වගේ අයි කියන්නේ උදාහරණ භාවිත කරලා තියෙන
උදාහරණවස්තරයක් තමයි කිව්වේ ඒවා මගින් අපිට පේන්නේ කටවහර තමයි භාෂාව භාවිත කරලා තියෙනවා කියලා කුරුල්ලන්ට ගල් ගහලා කියන ඒවා ඊළඟට උන් හොඳටම බිය කරලා කියන එක මල් පොකොට්ට තිගැස්සලා කියන දුම කඳුළු හෙලනවා වගේ දුම් තනිකරම කටවහරේන අටවහර සමිත් භාෂාව තමයි ඉතින් ආකෘති කියන දේ අලුතින් කියන දෙයක් නෑ ඔතන තාලයක් රිද්මයක් නැති ආකෘතියක් භාවිත කරලා තියෙනවා අපි ඒකට කියනවා නිසදස් ආකෘතිය පුද්ගල මනෝභාවයෙන් මැනවි ඉවරණය කරන්න හොඳම ගැළපෙන ආකෘතිය බවට මේ ආකෘතිය පත් වෙලා තියෙනවා මේවා කතා කරන්න ඕන අසස්වාද කියලා හරිද ආකෘතිය ඊට පස්සේ බුද්ධිගෝචර නිර්මාණයක් ඕ නිර්මාණය පුරාට බුද්ධිගෝචර බවට මැනවි ඉන්නේ සංගෝචර නෑ චක්කුගෝචර නෑ බුද්ධිගෝචර බුද්ධියයි මේ සම්පූර්ණ නිර්මාණය නාමන්තර කරන්නේ බුද්ධිය භාවයන් අරමුණු කරගෙන රචනා කරලා තියෙන්නේ භාවය කියලා කියන්නේ සිතිවිලි 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 අරමුණු කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ සිතිවිලි අරමුණු කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ සිතිවිලි හැම වෙලාවෙම පාඨකයාට සිතිවිලි තමයි උදා පාඨක භාවයත් තමයි අවදි කරන්නේ අපි හිතන්නේ තැනකට අපිව හිතන තත්ත්වයකට අරගෙන යන දා නිර්මාණය කරනවා ඒගොල්ලෝ ඒක තේරෙනවා ඒ නිසා භාවයන් පිළිබඳව ඔයගොල්ලෝ සාකච්ඡා කරනවා සංකේත ගත්තොත් කිනු සංකේතවත් කරලා දිනනෝ අන්ධකාරය සංකේතවත් කරලා දිනනෝ මල් පොට්ටු වතු පිළිබිඳු සංකේතවත් කරලා දෙන විදිහ ආකාරයෙන් ඉරු පෙරදී ගොරහෙන් රකුටුස් අරගෙන සංකේතවත් කරලා දිනනෝ අන්ධකාරය සංකේතවත් කරලා දිනනෝ කළු රෙදිපටකට මල් පොට්ටු වතු පිළිබිඳු විරටින් සංකේතවත් කරලා දිනන මල් පොට්ටු දිගැසලා කඳුලේලනවා කියලා ඒ නිසා ඒවා සංකීතාත්මක වේදු කාව්‍ය අලංකාර අර්ථ අලංකාර ශබ්ද අලංකාර 21 දෙන්නේ ශබ්ද අලංකාර නෙවෙයි අර්ථ අලංකාර ශබ්ද අලංකාරය හැටි සාකච්ඡා කරන දෙයක් නෑ මේක අර්ථ අලංකාර දෙලෙසම තියෙන මේකේ අර්ථ අලංකාර විදිහටම පිළිදෙන ව්‍යංග්‍ය ආර්ථය වගේ දේවල් ටිකක් මේක සාකච්ඡා කරනවා ප්‍රතිභා ශක්තිය කියන්නේ අලුතෙන් ප්‍රතිභාව කියලා අලුතෙන් ප්‍රශ්නෙකුත් තියෙනකොට මේ ਵਿਚාර ප්‍රශ්නයක් තියෙනවා ප්‍රතිභාව කියන්නේ අලුතෙන් යමක් නිර්මාණය කිරීමේ හැකියාව භාව කියලා කියන්නේ සිතුවිලි කවියාගේ මනසට මොකද දැස් කතා කරලා තියෙන මේක කවියාගේ මනසට එන සිතුවිලි නැවත පාඨක මනසෙහි ඇතිකරන එක තමයි ප්‍රතිභාව කියලා කියන්නේ එයාට දැනෙච්ච සිතුවිලි ස්වභාවය පාඨකයාගේ මනසෙත් ඊටතොලා හොඳින් ඇතිකරන එක තමයි ප්‍රතිභාව කියන්නේ. හරිද? සමාජයෙන් දෙන පණිවිඩයක් තියෙනවා. සමාජයෙන් දෙන පණිවිඩයක්. මොකද මේ කියන්නේ සමාජයෙන් පණිවිඩය මිනිස්සු ඉන්න පුළුවන් මේ ලෝකයේ අසු තමන්ගේ වැදගත්ම අපේක්ෂාවන් බලාපොරොත්තු සම්පූර්ණයෙන් විඳවනවාම මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ඔවුන්ට මොන වෙන්න පුළුවන්ද? මොන වෙන්න පුළුවන්ද? අපේක්ෂා බංගත් යුතු දේවල් වෙන්න පුළුවන්. කිසිවක් ඔවුන්ට නොවටනවා වෙන්න පුළුවන්. සියලු සුන්දරත්වය සුන්දර ලෙස ලෝකේ දකින්නේ මොන වගේ පුද්ගලයන්ද තමන්ගේ ඉච්ඡාබංගත්වයෙන් පුද්ගලයා ඉච්ඡාබංගත්වයෙන් පුද්ගලයා කියන්නේ කැමැති දේවල් නැති කරගත්තු නැති වෙලා තියෙන මිනිස්සු කිසිදු අනුමුණකින් තොර මිනිස්සුන්ට ඒක දෙන සමාජයේ දෙන පාඩයක් මේ මිනිස්සු ඉන්න පුළුවන් මේ ලෝකේ අපිට දෙයක් සුන්දර වෙන්න පුළුවන් මොකද අපේ මනස සුන්දරත්වයෙන් සුන්දරත්වයෙන් හොඳින් දකින නිසා තවත් සමහරලාට මෙහෙම වෙන්න පුළුවන් කොහොමද සම සමහරලා වෙලාවට කෙනෙකුගේ මනස අසුන්දරත්වයෙන් පිරුණා නම් ඒ කියන්නේ ඒක අදහස් කරන්නේ ඔහු අසුන්දරත්වයෙන් පිරුණේ ඒවත් තියෙනපත් ඇයි ඔහුගේ බලාපොරොත්තු ඉන්න ඕන අවස්ථාව බලාපොරොත්තු නිදිවැරිච්ච අවස්ථාවට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අසුන්දර විදිහට දකින්නවා ඒක සමාජය අපි ඉගෙන ගන්න පාඩියක් අපි දැනගන්න ඕන දේවල් හරිද උදාහරණ විදිහකට තේම සත්‍ය ප්‍රේමයේ නිදිවැරිච්ච වෙලාව සත්‍ය ප්‍රේමයේ ඒ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන් දෙයක් නේ ඒ කියන්නේ ප්‍රේමය කියන එක බොහොම උතුම් දෙයක් විදිහට සැලකනවා නේද ප්‍රේම කරන අය ඒක තමයි මේක අදාළ වෙන්නේ හරිද සෝ මේකේ සමහර තැන්වල අපිට චිත්‍ර රූප වල දැන් තියෙන කුලි වෙලා නිදාගෙන ඇස් දෙකම මාරින්නේ නේ කුළු කරන් බලන. එතන අපිට පේනවා කුලි කරගෙන ඇස් දෙක තද කරගෙන නිදාගෙන කුලියේ ස්වරූපයක් අපිට චිත්‍ර රූප දනන සංකල්ප රූප කියලාගෙන ඒ චිත්‍ර රූපය තුළ ඇති කරගෙන අලුත් දෙයක් හරිද? ඒ සම්පූර්ණ සංකල්ප කියන එක හැමෝටම ගන්න බෑ. කාව්‍යෝක්ති විදිහට ගත්තොත් එහෙම පෙරදිව ඇස් මුළු පද්ද නිර්මාණයේ තියෙන කාව්‍යෝක්ති. පෙරදිග පුරේෂ්ඨ සුමගේ ධානයයි කඩන්නේ. අමුතු කාව්‍යෝක්තියක්. කාව්‍යෝක්ති කියන කවෙට ඉද කියමන ඉන්දිය ගන්නුනේ නිර්මාණ පුරාණ තීනීම අපූර්ව කාව්‍ය ටික ඊළඟට අපූර්වත්ව භාවිතයේ ඉත ප්‍රශ්න අපි කරලා සාකච්ඡා කරනවා මේ ਵਿਚාරය ගොඩ කියව ගන්න උදේ පද්දමන්ති ඉස්පත් කරන අදහස රසවිඳනාත්මක ਵਿਚාරය කිසල යන්න ඔන්න මේ ටිකෙන් අර මේ විස්තර කරපු කාරණා ඔයගොල්ලෝ මම හිතන්නේ මේ පද්දමන්ති අස්සින් උපරිම කරුණු ප්‍රමාණයක් තියෙන එක මේ ටිකත් අරගෙන ඔයගොල්ලෝ කරන්න පුළුවන් නැවත
සාකච්ඡා කරලා ඔයගොල්ලෝගේ අධ්‍යනමට එකතු කරගන්න. එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මුල පද්දපන්තිය පිළිබඳවමයි. පද්දපන්තිය පිළිබඳව ඔක්කොම විස්තර කරන්න බැහැ මොකද ප්‍රශ්න ගැලපෙන විස්තර කරන්න ඕන නිසා. මෙතන නැති බොහෝ දේවල් අපි විස්තර කරලා තියෙනවා කලින් ඒවත් එකතු කරලා අපිට හොඳ අදහසක් පද්දපන්තිය පිළිබඳව ගන්න පුළුවන්. ඉතින් මම ඒකේ කීන් එක කියන්නේ නැහැ. මොකද දැන් සාකච්ඡා කරපු නිසා මෙන්න මම ආරම්භක ඡේදය අරගෙන ඉදෙන හැඳින්වීම. මොන ආරම්භක ඡේදය හැඳින්වීමක් තියෙනවා. ඒ නිර්මාණයේ ප්‍රශ්නයක් විතර ඔයගොල්ලෝ ලියුවොත් මෙන්න මම හැඳින්වීම අවසානයේ ඉඳලා තව ඡේදකින් අවසන් කරලා දෙනවා. ඔය දෙක අනිවාර්යෙන් ප්‍රශ්න අන්තර්ගතය තියෙන්න ඕන. මම ඒ ඒ කොටස් වලින් ටික ටික අරගෙන විස්තර කරලා තියෙනවා. මම කතා කර දේවල් නෙවෙයි විතර තියෙනවා වෙනස් දේවල් තියෙනවා මෙතන. ඒවත් ඔයගොල්ලෝ ඉතු කරගන්න. ඉතු කරලා මෙතෙන්ට මේ කියව ගත්තා ඔයගොල්ලෝ යම් අදහසක් දෙන්න පුළුවන්. මේ කතා කර ටික තමයි මේ තියෙන්නේ. කතා කර දේවල් තියෙනවා. කතා නොකරපු දේවල් තියෙනවා. කතා කර හැම දෙයක්ම ලියන්න බෑනේ. කතා කර හැම දෙයක්ම ලියන්න බෑ. ඒවල ලිඛිතයට ගැලපෙන විදිහට ලිඛිත භාෂාවක් අරගෙන ඉවරලා ඒක මෙතන ගලපලා තියෙනවා. ලේඛන උචිත විදිහට කතා කර දෙයි සාමාන්‍ය අවබෝධයට ඒ සාමාන්‍ය අවබෝධය ලිඛිතයට හරව ගන්නත් ඔයගොල්ලෝ ගැලපෙන වචන භාවිතා කරලා හරවා ගැනීම ඔගොල්ලෝ සතු වගකීමක්. හරිද? මේ ටික ඒ විදිහට කරගන්න. ප්‍රශ්න අංක 2 සහ 3 මම විස්තර කරලා නැහැ. හැබැයි ඔයගොල්ලොන්ට කතා කර දේවල් ටිකින් පිළිතුරු ලියා ගන්න පුළුවන්. මේ ඩොට් ලකුණු යටතේ හැඳින්වීමක් කරගන්න ඕන. හැඳින්වීම සහ අවසාන දෙක ඡේද දෙක සාමාන්‍ය ප්‍රශ්න කියනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. දැන් සිංහල පන්තියේ දරුවෝ විදිහට හැඳින්වීම තුල ගත්තොත් එහෙනම් අපි හැඳින්වීම වැදගත්ම එක කාරණාවක් විතරක් ඉස්මතු කරලා දෙනවා. අනිත් දේවල් ඔයගොල්ලෝ ලියන්න ඕන. ප්‍රතිභාව කියන්නේ මොකද්ද කියලා මම කියන දේ කලින් දවසක් කතා කරලා කලින් ප්‍රශ්නකට ඔයගොල්ලෝ සාකච්ඡා කරලා දිනවා. ප්‍රතිභාව කියන්නේ කවියකු කවියාගේ භාවයන් ප්‍රතිනිර්මාණය කර ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ කවියට දයමක් ගැන සිතිවිලි ගොඩ නැගෙන මොකක් හරි දෙයක් දැක්කම ඒව සාමාන්‍ය පුද්ගලයාට දැනෙන සිතිවිලි ස්වභාවයක් නෙවෙයි. ඒක අපිට දැනෙන්නේ නැහැ. ඒ අපූර්ව කවි සිතිවිල්ල ඒ කවි සිතිවිල්ල අරගෙන භාෂාව භාවිතා කරලා සෞර්ධ තවත් කෙනෙකුගේ මනසෙහි ඒකම නැවත තියෙනවා. නැවත තියෙන ප්‍රතිකෙනකේ කියන අදහස කියන්නේ නැවත කියන එක ප්‍රතිභාව. තමන්ගේ භාවයන් තමන්ගේ සිතිවිලි නැවත ඇති කරනවා කොහේද සෞර්ධ මනසෙන්. අන්න ඒක තමයි ප්‍රතිභාව කියන එකනේ මේක. එතකොට දැන් කතකයාගේ මනසේ ඇතිවෙච්ච සිතිවිලි ටිකක් නේ මේ ටික මොන ටිකද? පෙරදිග ගොරන්ට අමුතුන් ඉඳලා ඇස් දෙකම මරිලා නැහැ කියන තැන දක්වාම තියෙන මේ කවි කොටස් තුනේ තියෙන්නේ මේකේ ඉන්න කවියාගේ මනසට ඇති වුණු භාවයන්. භාවයන්. මේ භාවයන් ටිකේ සිතිවිලි ටික අපිට ගෙනාවිලා තියෙන මොකක් කරලාද අපිට ගෙනගෙන ඉන්නේ මොකක් කියලා කියන්නේ? අන්න අපේ මනසට ඇතුළු කරලා අපේ මනසෙන් නිද ගන්න අපිට සලස්ස දෙන එකට තමයි කියන්නේ ප්‍රතිභාව. ඒක නිර්මාණ කරන ආවට කර කරන පුළුවන් එකක් නෙමෙයි. නිර්මාණ කරුවා ප්‍රතිභාවේ මැනවින් විවරණය කළ දිනවා. කවි තුන අරගෙන ඉවරලා මේ ස්වභාවික සිදුවීම් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් නොකර සිදුවීම් වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කරති ආකාරය ඔගොල්ලෝ දැන් කතා කරටි මෙතෙන් ඉවරණය කරගත්තොත් එහෙම ඒක තමයි පිළිතුරෙන් බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිභාව නිර්මාණ දා කවියක් විතර ඇති කාව්‍යයක් තිබෙනවා දැකීම. ප්‍රතිභාව නිර්මාණ දා කවියක් විතර ඇති කාව්‍යයක් තිබෙනවා. ඒක කාව්‍යයක් කියලා ගන්නේ හැම පදයක්ම එක්ක තියෙන කාව්‍යයක් තියෙනවා. හැම කොටසක්ම කාව්‍යයක් තියෙනවා. කාව්‍ය කාව්‍යෝක්ති කියන එකත් වචන වල වෙන ස්ථානක් විතර ලියාගෙන තිබුණා මොකද මට මේක ඒ මගේරලා කාව්‍යෝක්ති කියලා කියන්නේ කවියට උචිත කියවන්න කවියට උචිත කියවන්න තමයි කාව්‍යෝක්ති කියලා කියන්නේ. හරිද? ටිකක් වෙනද આવනම් හරි. එහෙනම් ඔන්න අවසානය ගන්න මේ අනුව පැහැදිලි වන්නේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ කරන ඉදෙන කවියකු සිය කාව්‍යෝක්තිය බගින් ප්‍රතිභාපූර්ණතාවය කවුරුලා විශ්ත කරලා අනුභවය කියලා අපිට අවසානයක් කරගන්න පුළුවන්. අපි අවසාන ප්‍රශ්නේ ගියොත් එහෙම අවසාන ප්‍රශ්නේ ගියොත් එහෙම ඒකේ සම්පූර්ණ පිළිතුරක් නෑ. හැබැයි ඔබට පිළිතුරක් කියන්න අවශ්‍ය කරන කාරණා ටික අපිට මේ වෙලාවේ පිළිතුරු නෙවෙයි ඕන කරන්නේ. අපිට අවශ්‍ය කරන්නේ කරුණු. ඔබ හැම විශේෂයකම එකතු කරන්න ඕන කරුණු. රහස්වාදීත් අපි කරුණු ටිකක් එකතු කරගෙන ගියොත් අපිට මේ කරුණු ටික පාඩම් කරගන්න ලේසි විචාරයක් පාඩම් කරන්න ඕන. ඒකම මේ උත්සාහ කරන ඔබට කරුණු ටිකක් ලබා දෙන්න. ඒතකොට මේ අපූර්වත්ව නිර්මාණ අපූර්වත්වය නිර්මාණාත්මක සාහිත්‍යික සාර්ථකත්වය වහවනා කරන අපූර්වත්වය මේ නිර්මාණය ඔක්කොම අපූර්වයි. මේ නිර්මාණ ඉදිරිපත් කරන සියලු අපූර්ව දේවල් අපූර්වත්වයේ. උගලොට තියෙන්නේ අපි සාකච්ඡා කරන දේවල් අපූර්වත්වයේ කියන වචනේ භාවිත කරමින් විවරණය කරනවා. එතකොට හිරුගේ පැමිණීම අපූර්ව ලෙස කවිය දකින්නේ. මේ ලෝකේ දකින්න විදිහ නෙමෙයි කතකියා දකින්නේ. සෝරි කවිය දකින්නේ. කවියා හිරුගේ පැමිණීම අපූර්ව ලෙස දකිනවා. අන්න අපූර්ව කියන වචනේ විශේෂයෙන් විස්තර කරගත්තා ඔයගොල්ලන්ට පිළිතුරු කොට ගන්න පුළුවන්. ඊළඟට නිින්ද නිින්ද දහනයක් ලෙස දකිනවා. අපිට නිින්ද දහනක් වෙන්න පුළුවන්. කතකියා දැන් ඒක නිින්ද දහනයක්. ඒ කියන්නේ නිර්මාණ කරුවා නිින්ද දහනයක් ලෙස දැකීම අපූර්ව දැක්මක් නිර්මාණයේ සාර්ථකත්වයේ කියවලලා තියෙනවා. ඊළඟට කලවර කලවර රාත්‍රියේ කවුරු ඉදිරිපටක් දැකීම අපූර්ව අපූර්ව දැක්මක්. අපූර්වස් දකින්නේ. ඒක තමයි අපූර්ව දකුණ දකිනවා කියලා කියන්නේ. අපිට සමහරවිට හිතෙන්නේ නැහැ. අපි දැන් උගල අද කල්පනා කරනවා අද උගල නිදා ගන්නකොට දැන් මේ අඳුර ඇවිල්ලා තියෙනවා.
අපි සම්පූර්ණ මේ විදුලි ආලෝකය නිවලා දැම්මන් පස්සේ අඳුර අපිට කළුරි දිපටක් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ නේ මොකද මේ මේ විතර මේ කළු පාට කෙනකින් මම කියන්නේ කලින් කතාව කළු පාට කෙනකින් විතර අදහස් කරන්නේ අර්ථයන් කීපයක් තියෙන එකක් තමයි මේ තමන් සියලු දේවල් නිරසයි සියලු දේවල් මේ අභාග්‍ය සම්පන්න කෙනෙක් සිද්දෙන්නේ ඉන්න කළුරි දිපට වෙන්නත් පුළුවන්. හරිද? අර්ථයන් දෙකයි. ඊළඟට ගත්තොත් මේ කුරුල්ලන් ඉගිලියම් කුරුල්ලෙ ඉගිලියනෝ දැසර කුරුල්ලන් ඉගිලියම් සාමාන්‍ය දෙයක්. ඔන්නේ සතුටින් ඉගිලියන්නේ. හැබැයි නිර්මාණ කවය අපුරත් දකින්න නෑ මේ සාමාන්‍ය ඉගිලියමක් නෙවෙයි. අර ආලෝකයේ නෙමෙයි ගල් වලින් නිර්දික රකුසෝ ගහලා පහර දෙයිලා. ඒක නිසා බියටපත් වෙලා අන්න බලන්න අපුරත් දෙක් ආකාරය. ඊළඟට ගත්තොත් එහෙම මල් පොට්ටු මතෝ පිළිවිසි විවට බියවටර් නේද? කවය අපුරත් දකින්න. එයා ඒක දකින්න කොහොමද? මල් පොට්ටු පිබරකට බියවටර් නේ පිළිදික එයා දකින්නේ අර ගල් ගහලා කුරුල්ල බය වෙලා උන් ඉගිල්ල යන විලාප දෙයලා. ඒ විලා අපිට මල් පැටව ටික පොට්ටු ටික කියන්නේ මල් පැටව උඩා ටික පැටව කියලා පිටර බියටපත් වෙන්න පුළුවන් නේ. මේ යම් යම් සබහත්තත් වෙන සා ඕන් වේරවත් දලා ඕන් විලාප නැගුණ පුරත්ති දැකීමක් තමයි ඒක. ඊළඟට හිරු කරදර කරන්න කලස දැකීම. අපි කවුද හිරු කරදර කරන්න කලස දකින්නේ? මහදවල් එළිය මහගිනිය අවු කාස්ටිගේ වැඩ කරන කෙනෙක් කර වෙන කවුරුත් සාමාන්‍ය විලාප මේක දකින්නේ නේ. හැබැයි නිින්දින්න කෙනෙක් හිරුගේ පැවැණීම කරදර කරන්න කලස දකිනවා නම් ඒ කියන්නේ ඒක වෙනස් අවස්ථාවක්. එහෙනම් ඒ අපූර්වත්වයෙන් දැකීමක් නිහඬ බව භාවනා කලස දකින නිහඬ බව භාවනා කලස දැකීම අපූර්ව ස්වභාවයක්. නිහඬ බව. මොකද දකින්න බැරි වෙන්නේ දකින්න කැමති දෙයක අහන්න කැමති දෙයක සෝද විදින කැමති දෙයක මේ සියල්ලම නිහඬ බව නම් ඒ නිහඬ බව භාවනාවක් විස දකින්න එක අපූර්ව කවිසිකිල්ලක් විදිහට මම දකින්න. ඒ නිසා අපූර්වත්වය නිර්මාණාත්මක සාහිත්‍ය කෘතියක සාර්ථකත්වයේ හේතු වෙලා දින බව කියන එක සහතිකෙන් විස්තර කරන්න පුළුවන් සත්‍යාපණය කරන්න පුළුවන් සත්‍ය ලෙස විවරණය කරන්න පුළුවන් නිර්මාණයක් තමයි උදේපත්ති පන්ති කියලා අපිට අවසාන වශයෙන් දැනගට ඉන්න පුළුවන්. මම හිතනවා ඔය කොටා තව විස්තර කරගන්න ගොඩාක් අපිට මේක විවරණය කරන්න පුළුවන්. නමුත් මම දැන් ඒක අවස්ථාවක් කරගන්නේ නෑ. ඒ නිසා මොන හරි ගැටලු තියෙනවා ඊළඟ දවසේ ඔයගොල්ලෝ අහන්න. මේ පද්දපති ආයෙත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. උපරිම කරුණු ටිකක් මේකේ මම ප්‍රින්ට් කරලා උත්තරණ එක ලොකට ලබා දුන්නේ ඒක නිසා. ඒවත් ඔයගොල්ලෝ අවශ්‍යතාවය වල ඒවා පොඩ්ඩක් කියවගෙන ඒ අදහස ඉදිරි කරගත්තාම සමස්ත දස ගන්නාම ඔයගොල්ලන්ට උත්තරයක ටිකක් අසලා ගන්න. එහෙනම් අපිට අදපත්ති අවසන් කරන්න පුළුවන්. වෙන මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන් නැත්නම් ඔන්න ඔයගොල්ලෝ කියන්නේ මට ඇහෙනවා දැන් අහන්න පුළුවන් ඉතත් පන්ති අවශ්‍ය කරගන්න. හරි එහෙනම් අපි පන්ති අවසන් කරමු. මොනවද ගැටලුවක් නැති බව බේන්න ගැටලුවක් දුන්නා කියලා දැන් දාන්න. එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්.